අපේ ජාතික කටාව අයිබෝන් සුපසන්ධාවක් අපේ සඳුදා හමුව අල්ිබිට ඩිස්්‍රී සෑම සඳධාම රත්‍ර හතයි තියේ සිට රාතී නම දක්ව මනු පහ මනුහතයි දෙදසමට ඔස්සේ දිවවිහින පුරාත්යකම w.netfm.com ඔස්සේ ලෝකයේ පුරාහත්යක්කම ඔබට පසුව සහ මේ වැඩසරහණෙන් පසුව YouTubeු නාලික අවුස්සේත් අපිට අල්ලමිට ස්ත්‍රී පේදිකාවේ ෑදිිගන්න අවස්ථාව තියෙනවා ඉතිං අදත් සුපුුරුදු විදිහටම අපේ හෙළයන්ගේයක්ක් මුල් සොයාන අතර ඔබ දන්නවා අපි මුල් කොටසේ කතාබාග කරන්නේ අප ඔබ යොමු කල්ලා තියෙන ප්‍රශ්න ඒකම අපි කතරකරපු දේවල් පිබඳ ඔබ අදහස් පිළිබඳව නැවත ඒවා ප්‍රසිිෂ්ටාපනේ කිරීීමම් මහාචාරයතුමා විසින් කරනවා ඇතින් අදත් මහාචර රාශ්්‍රෝම දෙේවයන්න බොහ ආදරයෙන් අපි අපි අල්ිට ඩස්ට්‍රී වැඩසරහට පිළිගන්නවා අයිබෝන්ස හයිබන්ව දැන් වෙන දට නම් අපි මේ ගිය සතියෙන් නැත්තම් පහුගේ සතිවලින් ගැනල්ල තමයිස මඩපේ කතා කරන්නේ හැබැයි අද දවස ටිකක් වෙනස් කරන්න වෙනවා පහුගිය සතියේ අපේ දේශපාලනය ලෝකයේ දේශපාල ලෝකයේ පැනනැගිච්ච යම් කිසි ආකාරය කතාබහක් හිදා අපිට හිතුණා මේ ඔබතුමාාවත් ගෑවිලා සමාජමාධ්‍යවල මේ කතා බහ යනෙහින්දා මේකට උත්තරයක් දීලා මේ සතිය මේක ඉවරයක් කරමු කියලා ඒ තමයි මේ විග්නේෂණන් මහත්නයක් කාලි කාලට මේ සිංහලයන් ගැන දෙමළ ජනතාව ගැන සිංහල භාෂාව ගැන දමල භාෂාව ගැන මිටින් මිට යම්යම් ප්‍රශ්නකාරී දේවල් මතු කරනවා ඉතින් ඒවට අපි දර්ග උත්තරත් අපට මතකයිි මුොන්රාගලින්ද විගනේෂන් මහත්තර උත්ර න්න හැේ මේ පේ පකටින්නයක් නම් මේ අපි බල්ල කට්ටියට පේනොම මහාචාර ා්ෂෝමදවයන් මික්නේෂරන් හත්මයට දුන්න උත්තරේ එක කෑල්ලක් විතරක් අල්ලගෙන සමාජ මාධ්‍යවල සැරිසරණවා ඉතින් සමහරලාවට මේ ඒ ඒ දැන් එහෙම තමයිඉැන් පත්තරේ සහරලාට පුංචි පුංචි සිරස්ථාල දැම්මට ඒකන්ර්ගතයේ ඒ පැහැදිි කරලා තියෙනවා හැබැයි සිරස්ථතලය විතරක් මේ ෂයාාවෙන්ට ගත්තෑම් පස්සේ ඒ පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව සහ මහචාර්තුමාගේ අදහස පිබඳවත් වැරදි අදසක් යන්න යන්න පුළුවන් හින්දා. මේ අපිට හිතුුණම් මේ සාකච්ඡාව අද පලවෙනි අඩහෝරාව ගන්න ඕන කියලා මේ විග්නේෂන් මහත් කි්ව කතත් එක්ක අප ඒ කතාව ආරම්භ කරමුස දැන් සිංහල ඔද මි ෝොද ලංකාව මුලින්ම හිටියේ දැමළ ජනතාව වෙනදාමට දාවේ භාෂාව කොයි ආකාරයෙන්ද භාෂාව මුල්ම භාෂාව දමිලද සිංහලද මේ ප්‍රශ්න ඔක්කොටම අපි මේ පැබාගේ ඇතුළේ පුළුවන් තවන් උත්තර දෙන්න බලමුස. ඇත්තෙම නුවන් මම කල්පනා කළේ අද ඔබෝය අහපු ප්‍රශ්නය සහමේ කාලීනව සාකච්චාවට භාජනය වන මේ කතාව අපි මෙතෙක්කල් කරගෙනපු වැඩසටහටරත් රජුවම අදාලයිදා අදාලයිකයන්නේ අපි දැන් මේ වැඩසටහනේ උත්සාහ ගන්නේ අරකාලීන තේමාවක් කල්ලගෙන ජනප්‍රය උත්තරයක්න්න නෙමේ ඇත්තවශී අපිට උමනා වෙලා තියෙන්නේ මේ පහුගේ දස්වල ඒ මාධ්‍යවල්ල සංසරණය වෙච්ච අදහසු දහස් සහා මම මීට අවුරුදු පහකට හෝ හයකට උඩද අම්කිසි අවස්ථාවක පුවත්පතකට ලියපු ශාස්ත්‍රියය ලිපියක් උපුටා දක්වමින් ඒක සංසරණය වවා මුණු පොතය තැතැන්වල ඒ මෑතකදී ඇතිවෙච්ච ඔය උතුරය සහ දෙමළ ජනතාවයගේ ප්‍රභාවය ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මහත්ම කියපු කාරණයක් සම්බන්ධයෙන්. එතකොට දැ අදපි මංහිතන්නේ මේ අපට පැෑබාගෙන්කට උත්තර දෙන්න අමාරුයි නමු තබි දැන් තියන ප්‍රශ්යට පලවෙනි කොඩසේ උත්තර දීලා අපේ අද වැඩසටහන යන්නෙත් ඊට සමාන්තරව සවට සමාතර පකෝට යුග යග කක ගස න එක උත්තර දයන එකට උත්තර යනවා මත මං හිතුවා අපි අපේ වැඩසටහන ඇතුලේ ඒ ඒ මේ මහත්මයා කරපු ප්‍රකාශයයි ඔය ජනතාවත්තර සංසාරණය වන ඒ අදහසු දහසුවී ඒවා ඔක්කොටම යම්කිසි ප්‍රාමාණික පිළිතුරක් අපට අද වැඩසටහනේදී යජනා කරන පුලුවන් කියලා. ඉති ඇත්තෙම්ම ඔබ අපි පළවෙනි පැබාගෙදී කතා කරන තේමාව තමයි ඒ මහත්මයා කියලා තියෙන දවල් මමනං හරියට දැක්කෙත් නෑ නමුත් ඒමහත්ම විට කලිුත් ඔයයි ප්‍රශ්නය කියලා තිබුණා ලංකාවේ පළමුවෙන්ම ජනාවාස කළේ දෙමළ ජනතාව එ මෙහෙම කියලා නොයෙක් තේවල් නමුත් ඇත්තවශයම අපි හරි අද විද්‍යාත්මක නැහැ කිසියම් දෙේක ප්‍රභාවය හයන එක. කෞුද ඉස්සල්ල කොහොම දෙ ඉස්සෙල්ල කියලා හොයන එක ඒ විද්‍යාත්මකව කරන්න අමාරු වැඩක්. මොකද හේතුව ලෝකයේ පුරා ජනතාව සංක්‍රමණය වෙච්ච හැටි ලෝකෙ පුරාම ජනතාව සංක්‍රමණය වෙලා ඒ ජනතාව නොෙක් මිස්ශ්‍රවීම් වලට ලක්වෙච්ච හැටි විවිධ කාලවකවානු තැ මිනිස්සු සංක්‍රමණය වඋනේ එක කාලෙගනෙම එක කාලෙක සංක්‍රමණය වෙලා ගොඩබිීම් ජනවාසවෙල සම්පූර්ණත් යටට පත් වනා කියලා අදහසක් කවරහර කියවනං එක එතරම නිවැරදි නෑ එහෙමත් වුණා තැන් අපි දන්නවා අපේ වැඩසට හඟුවල අපි කතා කල්ලා තියෙනවා. මීට අවුරුදු හැටදාහකට පමණ උඩද මේ නූතනමානවයා. ආසිියාවට ඇවිල්ලා ආසියාව ජනවාස කිරීමේ යම් මුදුන් පත්වීමකට පත් වනයි කියලා. නමුත් ඒක එතනගිවරවුුණේ නෑ හිටපස්ස අපි දන්න. පහුගේ අවුරදු දහදාහකට එපිට කාලි දේ කැනෙ පොව ප්‍රතිවිය මාහිම යුගෙන් මිදිලා සීතල දේශ ගුණේ ඉවර වෙලා ඉට පස්සේ පොලො උනුසුම් වනාට පස්සෙත් අපි දන්න මුදු මට්ටන් වෙනස්සුනා කියලා. පික කතා කලා ඒ මුෝද මට්ටන් වෙනස්ුීම ප්‍රතිඵල්ලයක් හැඩට නැවත ජනතාව සංසරණය වෙන්න පටන්ගතතා ගොඩ බිම්වෙත. මෝදු හරහා. අපිදන්නවා මූදුවල මූදුමට්ටම් පහලට බැහැල ගොඩබිම්පාලං වෘර්ත වෙලා මිනිස්සු මේ ගොඩ බින්ම්පාලං ගඩිින් නොක් ගොඩබිම් හරහා සංක්‍රමණය වුුණ. යතුළ ඒවාගේ සංක්‍රමණ රැලි කිහිපයක්ම මේ පහුගේ අවුරදු දදාා ඇතු ලෙච්සිද වන. ඉට කල ුච සිද්ද වුන ඒ සංක්‍රමණ හරහා තමයි කියලා නොෙක් සත්තු එක් මනිස්වාාවේ නොෙක් භෝගවර්ගය එක් මිනි ස්වාාවේ කියනකා අපි මේ වැඩසට අහංගලි දිගිින්දිගටම කියලාතිෙනවා. ඉති මේ වගේ සංකීර්ණ ජනරේඛණය ව්‍යාප්තවීම කැන මහාජ ජනතාව ලෝකේපුරා විහිදීයෑම පිළිබඳව ඒවගේ සංකීර්ණ පසුබිමක්තිය එද්ද. අපි කොහ හරිතැනක වාඩි වෙලා කෞද ඉස්සෙල්ලම මෙහාට ආවේ කියලා හොයන්නේ අනව නං. ඒ ඒතරම්ම ශාස්ත්‍රීය බරක්තියන උත්තරයක් ලබා දන ප්‍රශ්නයක් නෙමේ. ඒක මේ සහල්ලට කිලියී ිතරේද කියනට ැඩිය අමාරුවඒ කාමාරු වැඩක් මොකද අපි දැන ගැඩු අපි දපතක් අපි දූපතක් අපි අවුරුදු ලක්ෂගානකට කලින් ඉන්දියානු මහා භෝමිස්කන්දයෙන්වෙෙන් වෙලා අපි ස්වාධීන වුණා ඒක අපස්වාදිනනයි කළ කැනීමේ ශාලවා දන ක්න ඒ එක මේ ෝ විද්‍යාත්මකවැඩට අ අපි දන්නවානේ අ වෙග්න කියන විද්‍යාඥ කියල තියන මහදවීප ස්කන්ද පාාවනය කියන ය ප්‍රාවන කල්පිතය කියලා වෙග්නගේ මහදවීප පලාව් කොන්ටිනෙන්ටල් ්‍රිට් කියන න්‍යාය ඒව කයිතරංගුරට පිගන්නවාද නද කියනක නේ මෙතන අදහස ඒව ස්ථාපනය වෙච්චේ දනුම් පදති. එතකොට ඒ මේද ඔහම පලාවනය වන හිද අ පහගිකාල සුනාමියක්කා වේ අර සහ පුග ඒ පරට ගමිකම් පාවද පෙරේද වල් හෙල් ඇට පිව යි තබා ඇල්ලති න ඉති ඒවත් එක් යංගිසියාකාරක සසාධාරන තරකයක්මස සසාධාරන තර්කයක් තියවාන අපි අපි අපේ ජීවිත කාලේ බොහොම කෙටි බවිද්‍යාත්මක සහ අභ්‍යවකාශය සිද්ධි සිද්ධවෙන්නේ අවරදු දස දහස්ක නංවලින් ලක වර්ස වල ක වර්ශයන්දැ බලට අපට හෙලිගේ වල්ගතරුව කෙනකුට දකිින්ඩ පුළුවන් ජීවිතෙට එක පාරයින බොහොම වාසනාවන්තව ව නොත්න් තොටිල්ලදදි දෙකගෙනකුට මරණ මංචකගේදී දකකින්නට පුුවන් වේ අවුද හත්ක දකට සැර. ඉතින් ඔය වගේ තියෙන සභහධර්මය තියෙන සහර සිද්ධි හරි දීර්ඝ කාලීනව සිද්ධ වන දේවල්. ඉති අපි මේ කියන්ඩකයේ. මේ කිසිම් රටක කවුද ඉස්සල්ලම ආවේ කියන එක මේ ඉතිහාසය රචනා කරන්න හොඳ මාතෘකාවක් මිසක් විද්‍යාත්මකව හිතලා සමාජයක් ගොඩනගන්න එහෙම අදහසක් ගනයක කොයි තරංදුරට සාධහරණද කියලා බලන්ඩ වෙන්නේ අපි විද්‍යාත්මකතලයකට අවට පසේ අපි හොඳ මෙහෙම හිතමනුවන් අපි මේ ලංකාවේන සේලුම ජනතාවගේ විධ භාෂාවල් කතා කරනයගේ අපි ජීවවිද්‍යාත්මකව නියධයක් පරිීක්ෂා කරලා මේගොල්න්ගේ ජාන පරීක්ෂාවකට ගියොත්තේෙම ඔබ හිතනවාද මොනතරන් සංකීර්ණ අදහස් ඒ ජනවලින් අපට ලැබැයි දෙකලා සමාහරට අපි දන්නවා අපි මේ කරලයි මේ ව කියන්නේ අපි හිතලන මේ වක කියයන්නේ දැන් අප බලංගොඩ මේරට ඇතුලෙන්නේ බලංගොඩ කියන්නේ බලංගොඩත් බලංගොඩ ඉදලත් ිලමිට සිට රට ඇතුට ගියාට පස්සේ ලුක් කුම්ුර කියලා ලුකුම්ඹර තින මදකන්ද කියලා ලක්කුම්ුර දලත් කිලමට හතරත් පහක් ඇතුලට ඒ මැද්දකන්ද කියන කන්ද තියවා ගල්ගොහාව. ඒ ගල්ගෝහාාව හාරපු වෙලාට හම්බනා පුකුඩා දරුවන්ගේ දත්. කිහිපයක් ඒ දත්වල රදතේ මුලත්ති තුර ල තියෙනන්නේෙසා පව යව්වා මේ ජීවවිද්‍යාත්මක පරීක්ෂණයකට ජනවිද්‍යාත්මක පරීක්ෂණය එකට ඇමෙරිකා එක්සත් ජනපාදයට ඉතින්ඒ විශ්ලේෂන වාර්තාද පිටවෙ ලතියෙන දැ සමහරයවාවි ප්‍රකාශයයටරත් පත් කර ලතිෙනවා ඔය ජපානය පළවන්න හමන් ජනෙටික්ස් කියන සගරාවේ මේ කොළම්ඹ විශ්වවිද්‍ය्याාලය ඔය මොලකිවල බයලෝජී ආයතනය අයි ක්ොමත් එක්කයි අපේ පර්ේෂණය කරේ ඒ ඒවයි පෙන්නන සාක්ෂිදිහා බැලුහම අපේ ජාන සංරචනය. මේ එ එක තැනකට සම්බධවා නෙවෙෙහි. අපි හිතාන්ගෙන උතුරු ඉන්දාවට සම්බන්ධය කලමට රට ඇතුළි ගත්ත නියදියෙන් පෙන්න්නනවා ඒක ඒ කොටසක් සම්බන්ධයි කියල මේ බටහිර ඉදාවේ බටහිර පැත්තට. ඒවාගේ වැඩි කොටසක් සම්බඳධ කලා ඉදියාවේ නගෙන හිර පැත්ට. එතකොට අපි කතාගල්ලා තිෙන ඇසෑමය නේපාල්ලය. පැතිවලින් අපට ඇතිවෙච න සංක්‍රමණ මෙවකි දේබල් ඉතින් මේ වගේ පසුබිමක් ඇතුළේ මේ ඉස්සෙල්ලම මේරටට ආවේ අහවල් කටියයි කියලා කියන එක ඒන විද්‍යාත්මක විහිල්ුවක් වගේ එක එකනිග හොඳයි ජනප්‍රී රසේට එක දේශපාලන සංවාධකටත් හොඳේ ගක්කෝ නමුත් විද්‍යාත්මකව අපි තර්ක කරනවා නං ඒ විද්‍යාත්ක විහිල්ුවක් වගේ අපට පේන මේ වගේ දූපතක තැන් අපි දන්න අප රට ජනවාස වනේතුන් අර නූතනමානවයා ලෝකයේ ජනවාස කිරීමේ ඒ සංක්‍රාන්තික ගමන් මාර්ගයේ ඒ ඒ ඒ වැඩ පිළිවලේ කොටස හැටිය ඊට පස්සබි කොයි තරං ිස්ශ්‍ර වන්න ඇද මිශ්‍රව වන්න ඇද්ගලා ගැනීම නිග හිතුල කියෙනවන දැන් සහර විද්‍යාත්මක පත්‍රිකාප අපේ රටේ එකරපු පරේෂණන ජන විද්‍යාත්ම පරර්ේෂණ ප්‍රකාශයට පත් කරල තින වස්්‍රලයාාව හෙම පත්‍රිකාවක්තියනෝ පලකරපය එකක් විිෂ්ටය එක ගොඩක්ව පළගරලතිය අපේ ලංකායි විද්‍යක්ඥෝ මේ ගැන කරලතියනවා පරේෂණ ඒවදි බැලුහම ඔය ඔය දැම් මේ මෑත් මේ දවස්වල ඔය සාකච්චාවට භාජනය වන සංසාරණය වෙන අදහස ඔය තරම් කාලනාස් කරන්න තරම් ඕමන මාතරුකාවක් නෙමයි කියෙනෙකයි අප අදහස තයනෙනවන් තර දට බ උත්තර මච කල මයි පුලුව පුලන් තැන්ගලින් කෑල හුලගෙන නොක් නොෙක් දෙවල් කියන ඇති අපිතාම පිදන්න ඒවක් කරන හැගෙනෙක්ම ආදරය හැඟීමකින්මකරි දෙකින් කරන්නේ අපට කිසිම විවේචනයක් නෑ නමුත් මේ වගේ දෙවල්ට උත්තර දෙනකොට බොහම පරිස්සමෙන් බොහම මැදිහත් සිටන් වයිරයක් නැතුව හම ශස්ත්‍රීය පදන ඉඳලතම ඒට උත්තරදන්නඩ ඕන ඒ හත්මයා මීට යෝ කලින් පතවල්ලලේ කියපු දේවල්ලට අපි ප්‍රමාික උත්තර දීලත් තියෙනවා ඒකැන් මහජනයටට කියවාගණ්ඩ පුළුවන් සතියන්ද පොත්වලට අපි ලිපි දෙගතුනක් කියලා තියෙනවා ඔය කියන කතාවට කිසි අර්ථයක් නෑ ඔයදේ මතු කරන්න එපා ඔයදේ මතුකිරීමෙන් වෙන්නේ මේ සහෝදරත්වෙන් ජීවත්වන ජනතාවතර මේ කුකුසක් කාසාාවක් ඇතිවෙලා ඒක සමාජමය වශයෙන් අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනවා මිසක් ඒක හොඳ ට ගියන්නේ න කියන ගැ අපි හම කියන්නේ මොකත් වහන් කරඩ මොකත් යටබත් කරන්න දෙයක් නෑ මේ හරි විවෘත විවෘත දේවල් එතකොඩි ඒ මහත්ම කිය ේවල් ැ අර ම මම කියපු දවලුත්ගාම ඇඳගෙන මේ මුුණු පොතේ යනනි සමං බැලුව මනෝද කියන්නන්නේ කියලා ති මහත්මයක්ක කියන හරි සරල ප්‍රකාශයක මත්මයකයන්නි දෙමළ භාෂාව කතා කරන ඒ අය තමයි මේරට ඉසල්ලම ජනාවාස ඇති කර ගත්තේ මේ සිංහල කියලා ඉන්න බහතරායත් මේ ඒ අයගෙන් තමයි පවතින්න කියැල ති එක හරිම විද්‍යාත්මක ප්‍රකාශයක්ඒ එක පැත්තිකින් ජීව වි්‍යාත්ම පැත්තෙන් අනිත් පැතින්වා මේ භාෂාමක් පැත්තෙෙන් භාෂාමය පැත්තෙන් ගත්තත්න්නු දෙමළ භාෂාවේ සම්භවය. ඒ ඔය ආරය අනාාරය කියලා කොටස් දෙගත්වෙන එකත් එතරම වලංගු බෙදීමක් නෙමෙයි. නමුත් ඔයි ඩ්‍රවිඩියානු කියන භාෂා පවුල. ඒ සවිශේෂී භාෂා පවුලක්. එතුට අපි දන්නවානේ මේ ලෝකයේ භාෂා පවුල් ගණනාවක්තියනවා. ආසියාව ගත්තොත් එෙම ඉන්දු ආර්ය භාෂා පවුල්ල කියලා භාෂා පවුලක්තියෙනවා. තර ඉන්දු ආර්ය භාෂා, ඉන්දු අයිරාණයන් භාෂා. මේ මේ පවුලට ඒ ඒ සම්ප්‍රදායට වඩා වෙනස් සම්ප්‍රදායක් තමයි මේ ද්‍රවඩියයානු කියන භාෂා පවුල ඉති ද්‍රවිඩියනු භාෂා පවුල සම්භාවය ඒව ගැන කතා කරන්න වෙනම් වැඩසට හැක්කපට අ වශ්‍යයි. සමහර වෙලාවල්ලු ලටපිට පේනවා ඔය මුණ්ඩා භාෂාවගේ භාෂාවල මුන්ඩා භාෂාවත් මේ ඔය දෙමළ භාෂාවත් මු්ඩා භාෂාව බ්‍රා්වී භාෂාව සන්තාලි භාෂාව මේ මුණු පොත්වලම පිළිොඳ අදහස් ුවමාරු කරන අප හිතවත් ශ්‍රාවකයෝ පිහිතවත් වූ පොම ුවමනාවෙන් එක කරන්නේ එවගේ අපි කියපුවා එහම මෙ අරගෙන තැන්තැන්වල හම ප්‍රකාශයට පල කරන්නේ එහෙම කරන එක ප්‍රශ්නට නියම උත්තරයක් ලැබඩින් නැහ මේ ප්‍රශ්යට නම උත්තරණයක් ලබන්න නං මේ සර්ව සම්පූර්ණය අධ්‍යයනය කළ පූර්ණ දැනමක් ලබා ගන්න ඕන ැනුක් ලබාගෙනඒ එක සාකච්ඡාවට ගණඩුවන දැන් ංහිතන්නේ කිසිම වෙලාවක ඔය අදහස ඉදිරිපත් කරනයි ප්‍රධාන දේශපාලන බූහමිකාවක් කරන මහත්මයා කිසිම වෙලාවක මෙ මේ දෙවල් ගැන කතා කරන්නේ නෑ දෙමළ ජනතාව දෙමළ භාෂාව එක ගැන කියනවාොමිසක් කෝයිට තදානු ද අනිත් දෙවල් ගෙන කතා කරනවා අදේ සහෝදර භාෂා සන්තාලි භාෂාව කතා කරනවාද බ්‍රාහහි භාෂාව ගැන කතා කරනවාද මුණන්ඩ භාෂාව ගැන කතා කරනවාද ඒවගේ ඒවට අන්දමන් දූපත්තල මනුෂ්‍යයන් කතා කරන භාෂාව තින් සබ දෙතාව ගැන කතා කරනවාද ඔස්ට්‍රෝේ යා ටික් පවල ගැ කතා කරනවාද ම මුදත් කතා කර මන කිසිම විද්‍යාත්මක පදනවක් නෑ මොද මජන්‍යාව කුපිත කරන්න හරි ලේසි බොහම සරල තේමාවක් අරගෙන කතා කරම. එනිසා ඉතාම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ වගේ සංවේදී සහක පැත්තකින් විද්‍යාත්මක පදනමක් තියන කතා මෙ සරල දේශපාලන සල්පිල් වලට ගෙන්න්න එපා කියලාව. ඒ හිතග ල හදිස් මොක් දෝකු මතක් වනේ හදිසේ මොටද මතක් වෙන්න කියන අනි හදිසේ විෂ දන්න පුලන් ප්‍රශ්නේ යවා අනික ඔබතුම දහස් පරසක ඔබතුමාට ප්‍රශ් මුත්තරය ද බ බතුමගේ ෘතිය වෙන රති බතුමාට කියන්න පිහසුද්ෙම දන්න ඔබුතුමාට කියන්න ොලන් කවුරහරි ේල තියන පොතක් තියෙන කියවල ඔබතුමාටක කියන්න පොල එනිසා මේ විශෂය භාර වෙන්නේ මෙරටේ වෘරතිකයන්ට මෙටේ ජාන. ක්ෂය පිබඳරන වයිදිවරුව න්න පුුවන් ඇමරත් මෙරටේ මාන ෞතික මානව විද්‍යාව කරන මන ද්‍යයක් ිට වන්න පුළල මෙරටේ ප්‍රාගිති හ ස හධාරන්න පුරවිද්‍යයක්ක් චින්ට වන්නඩ පුළුව. ඒ අයට මයිලට භාෂ ස්ත්‍රක් ිට වි්‍යයක් ිට වන්න පුොල මේ ප්‍රශ්න නිරාරණය කරන්න අශ්‍ය කරන දැනුමතියෙන ඕුනතේ. එනිසා තමන් ප්‍රවීනාත්වයක් නැති ගැඹුරු මාත්‍රකා. ඒවා අරගෙනී වරලවා ඒ අතිශයෙන් සරල කරලා සරල සමීකරන හදල සමාජයට දාලා සමාජයයක් කුපිත කරලා. ඒමින් සුන්ට කියලලා නොෙක් නොක් දේවල් කියවලා එහෙම කරන සමාජය වගගේයවතු පපුොවසි චරිතයක් හරිට සුදුසවන දෙයක් හැට අපට අනුමත කරන්න පුළුවන්කමක් නැහැ. ඇත්ත මනුවන් ඒවගේ ප්‍ර්යක් තියනව නං අපි අන්නන්නේ ප්‍රශ්න අමතක කරන්න කියලා. ඒකගේ ප්‍රශ්යක් තේර නගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න සමාජයට ඒ ඒ පි බද ඉදිරි ප කර පිල ැන ත ර. කොනිත්තන් ඕ එක නිකංහෙම පහදනය හරිනෑන එඒතකට අපි විද්‍යාත්මක පිළිතුරක් ලබා දෙන්න ඕන ඉ එනිසා අපට කියන්න තියන්නේ ඔය මේ කෞද මේ රටේ ඇත්ත ම අපි කැමතින පුොන රුච්චාණය කරණඩුවඇතේ මහත්තුරු කියනවාර් භාෂාව කතා කරන ජාතිය මහවංසය කොහෙද සිංහල කියලා ලියවෙලා තියන්නේ කියලත් ආලාතිනවා එ එම හම හලතියන යිති ඔවාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මේ ඒඒ කාලය ගත කරන සුදුසුන් නෑඒ එකනනි පුෘත්තුවිය ගෝලාකාරද කියල හනගේ ප්‍රශසාගේ දැන් සිංහල හෝඩිය හෝඩි පොතලියනකොට මේක සිංහල යන්ටද දමිලයන්ටද බර්ගායටද කියලා එහෙම ලියන් නෑනේ නෑ එහම නෑ මේ භාෂාව මේක කියවන මනිසුන්ට රදවයි ගමු කියවන්නේ ඉති එනිසා එහම එෙම කරන්න එපා මුොකුද දැන් අපි සිංහල පාසැල්වල දෙමල භාෂාවෝ ගන්න මන්දන්න නෑ දෙමල පසැල්ල ංහල ගන්න ොද කියලා ගන්නනවානේ හරි යාපනයේ හින්දු විද්‍යාලය තියෙනවා ඉතින් අපි දැන් භාෂාව බෙදා හදාගන්න ඕන කාලයක් අපි හැම කෙනෙත්ම මේ රටේ මිනිස්සු කතා කරන විධ සංස්කෘති කලාපතියනවා හින්දු දහමාදහන දෙමළ භාෂාව කතා කරන ජනතාව ඔවුන් සැහැෙන කාලයක් උතුරු පලලාත නැනර පලාත විතර දකුණු පලාතෙත්ති වා ල්ලවත් ෙති නො ට ඒ යට හිති සංකෘතියක්තියනවා ඒවගේ සිහල මනිසුත් ලෝ ලංකාව හැම ැනමයි න්නවා ඒයටත් සංකෘතියඇත් න ඇති අපි තර මුත් සහගන්න මේ සංස්කෘතික සංසාධයක් හදලා අවබෝධයෙන් අපි කොච්චර හිදු සංස්කෘතියට කැමතිද අපි හිදු දැන් අපි පි ස්කොලයන කාලෙත් ඉස්සරගේ තසෙ කඩොල්ලේ තෝසෙ ක්ඩ නේද උරු වඩේ කණ්ඩය ඉට්ලි කන්්ඩ අපි ආසයින නේද. එතකොට අප සිහල බෞද් බැතිමත්තු. ඇද හිදු ෝවිල්ුවලට ගල්ලා විශ් දෙවන්ට ශව දෙවයන්ට භාහර වෙනය එමයින්නවා ඒ මේ දවසල කතා කරන්න කෝට්ට යුග. ඕකට හොඳම හොඳ මි සුමල්කුමරු හිල් යාපටන ජයගත්ත මේ සිංහලයන්ද දමලියයද කියම ම ැක් ප එනිසා එතකොට බලන්ඩ දැන් නල්ලූර් කෝවිලේ හමේ ආයවෙනි බනක බාහුරජුරගේ නම කියලා යතිහරදීම ඒ දේවාල හැද ේතුමයි කියලා නද එතොර දැ මේ වනේ අපි ඉදිරියට ගණ්ඩෝන ඉm, ැng ඇයි ඔය මහතුරු කියන්නැතේ, නල්වුර් කෝවිල හැද හවවෙනි ෝනක බහ කියලා කියන්න නැතියයි ඒ ඒක කියන් ඩෝන ගන්න මේේදඇතුමන්ලමන ආතිකා කරනකොට එක කියන්නේ ද කෝවිලේ මේ සිංහල දෙමල බේදයක් හදන්න නෙමෙයි අපට ඕන ඔය බේද නැති කිය නෑයි කියලා කියන්නේ එම නමයි මේක සංස් මේ රට අපේ අසල්වාසියුණන දකුණු ඉන්දියාව ඒ කනෙ පාන්්ඩිය කේරල්ල අවේ ඔක්කොම කට්ටිය හිටියේ නේ සැලිහිනිටත් කියවනන්නේ කෝවිල් ගාව නතරල බලංඉඩ කියලා සැල්ලනි සන්දේය එතුර මේ හර ලස්සන සංස්කෘතික සංස දෙයක්. එනිසා මේ එකක දේවල් කියලා තමන්ගේ පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරන්ඩ මේ සංස්කෘතින් බෙදාහදාගන්න ජාතිීන් අතර අනවබෝධය කාංසාව ජනනය කරන එක අපරාධයක්. ඒකෙන් වෙන්න මේ රට ආයසරයක් ආපසට යන්ඩ පුළුවන්කමක් ඇති වෙනවා. එනිසා සස්කෘතින් හොමතා අපි කියන්නේෙ මෙ සංස්කෘතිය විවචනය අපේ මේ සිංහල ගෑන්නු ලමයි. විවාහවෙන වෙලාවට. මේ ඉරහඳ ගහලා ඔල්ලේ ඕසරය ඇඳලා එව බැලුවහම කේරලේ ඇඳුන්නේ මේද කේරල ප්‍රවෝරුන් ඇතු පොට්ටිය හට්ි කියන්නන්නේ මුල්ලදු කියල ල ඇඳදුම කියකැන් ඒවා ඇඳගෙන ජාතික සිරිතට පෝරුවට නැගලා මාලා හතත් පළඳලා ඉරිවාසේ ඊලඟට අරද මේ පිටත්තල යන කියල යනවෙලාට මකද කරන්නේ කනේකරබෝද්ධගෙන නහකරබද්ධාගෙන මෙම ඇඳගෙන තම යන්නේ මේ හිදු විදිෙන මේ වන මේ සංස්කෘතිය බෙද අහදාගන්නවන් ඇහිති මේම දිහ වෛරයෙන් බලන්න ඇයි සැකම සු හට ලන්නන්නේ මේ සැකම සු භාව ඇති කරලම තියෙන්නේ බලය සඳහා කෑදරවන්න පාලකෝ. එදත් එදත් යුද්ධ කරේ රජවරනේ මජනතතා යුද්ධ කරේ මාජතාව යුද්ධ කර නෑ මජතතා යුද්ධ කරේනෑ මජනතාවනේ යුද්ධර නත් පාලක යුද්ධ කේ පාලකයන්න තමයි බල ාගන් ඩෝමනාවන තේනිසා මේ වර්තමාන යන සාකච්චා. අය ම සුම් ව යි සාකචා නකට වන්න හමාජ ත සැෑැ ප්‍රසාමාමක වන. ඒනිසා වැඩගෙන නැරදේකට කාලයගත කරලා තමන්ට විසදාාගතයුතු ප්‍රශ්න සමාජය අමත කරන්න දෙපා. ඒව කෙරේ අවධානියමු කරන එක තමයි වැදගත්වන්නේ. එනිසා අපි රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් තියනවාන මේ කියනදවල්ලට ඇත්ත උත්තර ොක්ද කියලා ආිය දේ බැපේ ැලුන්ග ලට සහණනත් තාරේ බෙහෙත් නැති ප්‍රශ්නය ප්‍රශ්න කොච්චර තියෙනවා මේ ත්දැන් අනීප අසනීපයක්හදාගන්නකම ලෙඩවේඒේ තින බානකම හින් ෝන වෙලාවක් මේ රට මේ රට ඒ කර අනි මේවාගේ. ඒ ගේ වි ර ර රද ඔය ගැටුම් ඇතිවෙනවා මේ ගැටුම් ඇති වනහම ඒ ට ප්‍රතිකාරදනත් අපට පුලුවන්දේ . හරි තේනිසා මෙගේ දෙෙවල් කරන්නපට කා කාලේ නාස්තිකරන්න එපා මේවාගේ ප්‍රශ්න වෙනරටවල්ල න සාකචාර න්න සාචාර විශ්විද්‍යාලල්ල හල බද්ධිමත්තු මද යව මේ කොම පි දන්නවා ඉන්දියාවේ බ්‍ර මස් චීතත් පල්ලි රන්ද ෝලේ ප්‍රශ්න වෙලාවිදේ ප්‍රස්ට කතාගර මහච ොමිල තාප. ය තමයිඒ ඒ හින්දු මුස්ලිම් ප්‍රශ්න ගැන අවශ්‍යකරන අයිතිහාසය අර්ථනයරූපණය දුන්නේ. හරි එතකොට දැන් අපි දන්න ඔයඒ ප්‍රශ්න නිසා ඉන්ද්‍රාගාන්ධි මැතිනයට සියදවී පූජ කරශේ දවුණාන බ්‍ර මශීත පල්ලි පශයනිසා. එතකොට මේ මේ ප්‍රශ්න මෙම ඇවලුන හම සමහරට ඒවට නායකෙන්ට වන්දිග වණ්ඩවෙේ මහජනයට වන්දිගේ වණ්ඩවෙයි හමුදාවල්ලායට වන්දිගේ වන්ඩබේ. ඉති එනිසා සාමාන්‍ය මනිසුන්ට වදදිග වඩබේ පහ කා ප්‍රශ ඇ ව ස්ව ේ. නල කුද ියගේ න ද වල් ලින් ගෙනල්ල සල්ි ගනල් උන්ඩවලට ිය ද කර න දේ මලත් ේ උන්ඩ ක්කර තියාග හිට පසේට අන්ද ෙක් නට වැඩි න්ගේ ොදාගන්න අපේ බද දන්න ලහ. ඒ එකක් කියන්න ඕන මේ වැඩසට හනද. අපේ විශේපතයේයට පරිබාහර වනත් අපි මේ වෙලා මේ කිව යුතුයි අපි අවුරුදු තිහකට ආසන්න කාලයක් ඉතාම ඉතාම නරක අධ්‍යැකින්වලට මුණ දුන්නා මේ මාතෘභූ මිසාංකල්ප, මෞවබිම, නිජභූමි මෙමගේ ප්‍රශ්නල්ලගේෙන නිරර්ථක දේකට අපි මූුණ දුන කෞව්ද කරේ කොහොමද කරේගෙන නෙමයි ඒවා අප ඔක්කම ගංවල ඉන්න මිනිසු අම්මල තාත්තල දුක්වෙන්ද මංගේහිතනනි කරුණෑ කල දිස්ත්‍රිකඉන්න අම්මලගේ දරුත්තමයි වැඩිපුරුම ජීවිතනැතිකරගත්තේ මේමට ිහිල්ලා. ඉති එනිසා මේට වන්දිගේවි අසරන. ගංවලන්න දරු තාමත් දුක්කින්ඳර ආපත්පයකුල් ඇතු. ඉන්සයි එහෙම අදැගීමක් වඳපු එකේ ආපහුවේ තේමාව මේ සමාජයට ගේෙන් පවශන අවුරහරගෙන කහෙමගේන ඔබ මූුණුපොතේට ප්‍රචර්ද වන්ඩ ප්‍රතික්ෂයප කරන්න එකද අපට අවශ්‍ය නෑ අපි දන්නවා මේ සමාජ කොහොමද ඇතිවලතින අපේ ජනවාසය ඉතිහාසය අපි දන්නවා අප පා්්‍යිතිහසය අපි දන්නවා. නකට ඕන එකක් කියන්න පුළුවන්. ති අපි දහදන කන්දිවල හ දහ පරක්කිව ම ප ට උත්රද නද න සම්ප්‍රදා ඇත් අප පොත්ත්තුල අප ලියල න පාසල හ පොත් ල අප උගන්නව අමකක්දමේරට ඉතිහන්සේගේල. එනිසා මේ වෙල්ලලා අනවශ්‍ය තේමවල් අරගෙන මංහිතන්නේ ආය සමාජයේ කලබැගෑනයක් ඇතිකරනක කිසිසේත්ම සුදුසුවන්නේ නැහැ. මේරටේ රටේ පාග තිහස මොකද කියල දන්න. අපි පුන පුනාා කියල තිේෙනවා රට ජනවාසකරේ නූතන මානවයක් කියලලා එරබි පෙන්නලදීල තිනවයි මනවයා මරටේ හැම යනම විහිදීල නොයක් පරිසරා පොලට අනුවර්තන වෙලා ඕන් මිසින් සංස්කෘතිය නි්පානය කරේ කොහොමද කියලා. අපි කියල තියනවා. අවදේ ද ේ පකටන්නකම තිනවා මීට අවරුදු. හැට දහට වලින් බලගොට හම් ේච් මානව සිහල දෙමලතික රි කෝමො දන්න හොම න්න ව රචමට සෝනවලින් හම්බේචාය ඉබන්කටේ සෝනවලින් හම්බේච්චපය ද මුතුන්මිත්තු කොම දන්න අප හොම ගන්නේ. වි ෂ හත ක්තය ද ල ප්‍රශද ්‍ර අපට පුළුවන් ඇටකඇල්ල කම්බුණනොත් එෙම ඒ ඇටකෑල්ලේ ජානය වි ල ළ හැ්ල ගරප් ල තිර යිරම යිට ොන්ඩ ෙල් ියන්නේ ඔයවගේ දේවල්ලි නැමුත් වෙලා තින ප්‍රශ්සි තමයි ප්‍රායෝගි ප්‍රශ්නතියවා මේමගේ නිවර්න කලාපයේ රටක පුරාහණ ඇටැකිිවෙල කොපමන දුරට ජාන සංරක්ෂණය වෙල තියෙනවාදගෙන ප්‍රශ්නතියනවා. ඒතකට නොයි න ට ම ේන් ල න්න න. එක් දෝෂ සහත තත්ව ඇති ඩ පුලන් සමනුට ාන ැන ගත් යි ි ක්‍රමෙන් මයි කරන්න ප ම ක් කර ම . පිපත් කල්ල පිටපත් කලලා අදනය කරන. නමුත් ඒේ ැබිෙන ප්‍රතිපල්ල වනත් කොයිතරන්දුරට සත්‍යවාදීද කියන එක තිරණය කරන්න තව සාධක ගණනාවක් සලගල්ලට ගන්නෝමනයි. එම නැතුව අපට එක කියන්න පුළන්කමක් නෑ ඒ මංහන්නේ ඔයාගේ ලොකු කතන්දර අහවල්ලුන්ගෙන් තමයි මේ ජාතිය එන්නේ අහවල්ලුන්ගෙන් තමයි මේ ජාතිය එන්න කියලා කියන්න නං ඒ කියනයි මොනදගල්ලදින පර්ේෂණ. ඒ ඒ මොන පර්ේෂණ දත්තමත ඉඳගෙන දේක කියන්නේ කවුහර කිව්ව පලිට එක කියෙනවාද එහම කියන්න බෑ. එහෙම කියන්න බේ අපි විශාල මුදලක්වැෑ කරලා විශාල කාලයක් ඔය කරලා ගොඩනැගයුතු දැනුම්පද්ධතියක් හරහා තමයි මෙවට නිශ්්‍යිත උත්තර දෙන්නවන නමුත් ඒකැ අපි වගෙන ොත් දන්න ෑගෙන නෙම. නමුත් එහම නොවෙන පර්ේෂණ විශේෂම පුරවිද්‍යාත්මක පර්ේෂණ බලින් මේ මානවෝ කෞද. ගල ොහහිද සංකරමයේ ච්චායද. ගොල්ලන්ගේ සම්ප්‍රදාායන් මොනද කියනක අිදැන් සෑහන තැනක් දන්න අයිවගේම විද්‍යාත්මක කාල නිර්ණතියනවා ඒවා පිත් දන්නවා. එඒනිසා කටහරි කියන්න බෑ කොහරි තැන ඇටකටව කවුල මේ ඉන්න මේරටේ පලවෙනි ජනවාස ච්චක්න ය මේ ජාතිය එක්කනෙක් ය දෙද මේ යාගම ය කතාගර මේ භාෂාව ඒ කාට දෙෙම කියට පුලුවන්. එම කියන්න බෑ අනාගතේ ලෝකයහම කරම දියුණවේදික ලි දන්නන්නේ නෑ නමුත්? මේ පුරවස්තු හොයාගෙන සාධක හොයාගෙන ඒවට මේ ඒත්නිි කාණන්න්‍යතා දෙෙන්ඩ සංස්කෘතිකාණන්න්‍යතාදෙන්ට ඒක බොහම අමාරුයි මොක දෙම අමාරෝක් කියන හේතුවත්වයනවන කෙනෙකාණන්නල හමක කියන් දෙපා දැන් අපිගේම ඉටලි හදන භාජනයක්ත්තයන ඉටලි හදන්න හිඳදු භක්තිකවනේ ඇ ඉටලි හදනය දේවල් සිංහලයගේ වලලත්තියෙනවාන හරි අපහෙම නැ න තවවුරුදු දහකින් විතට අපේගවල්යට පත්වෙලාහ අ උඩරංචමට මේ හොයාගත්ත වගේ අපේ නිවා හොයාගත්තොත් මෙමොනගේ ද හිතගන්න ග සද දීවත් වනා අපේගේ අල්ලල නුවන් මොන මොන සංස්කෘතිය වවලට යිහිති දෙවල්ල අපේ තියවා මුරු කුහදනයව තියනවා ඉන්දී අප පහද හට එදි අපි අපි ොයි දෙවලල් කල්ල කහුලග හම කිය ල ට පේ සි න නල් ග ත්තම ලස්සන වලන් මන යාප ලන්ගේ ර ර වි අපේ ෙදරතියනට අපි අපේ ගෙදරනට ංගොචය කියන අපිේ නල්ලුකට ලද නෑ එහෙම කියන්න බෑ හරි ප්‍රයෝග ප්‍රශ්නතිය. හිතන්ව ද මට අවුදු රදහකට ද මේ වැලන්ටයින් අවස පවවෙච්ච හිද. සදාර ලස්සන්ට කිවේ මේ මේ දකුණ හිටිය තරුණෙ අන්ුරාධපුරේට කියන්න ැ ුවද විලු බෝතල යෙන තරුණන තිස් මහරාමිද හම්මුණම ඒය අනුරාධපුරජ මේ ල හම කියන්න බෑ එම කියන්න බෑ නිසා මේ ඔය සාකච්චාවටරක්තියන මමාත්‍රකකා වත්තනිම නතර කරනක හොඳයි න්න්නවාන් ඔකෝ තන ස්සහට ගෙනියන් දුවන නෑ ඕක වෙන් ඕක නිරාර්තකයි ඕ කියන්න න දෙවලි කියෙ ති ඕන හත්මකට ඕනද කියග න්න පුලන් එක හම කියලා එහම තනිවෙන්න අරන්න. ඒට මහල්ලොකු දෙවල් කියන්න ඇන්න ප ඒව උත්ර දෙ න්න න වා උත්්‍රරදීල තියනවා අපි ඇරෙන්න්න ේර විද්‍යාන වට සබද නය ශ්‍රියලි පිගනල ප්‍රශයට පත් කරල තියනවා පසල් පොත්තුලේ පල කරල තියෙනවා එන්සා ඕකට ආ රීන් ෙන්ඩ වීල් ගල න රෝදේ නවත අඳුන්නාා දෙන්න මන්සි ගන්්ඩපා එක නිරර්ථක වැඩක්. හරිස හ මංහිතන්නේ මේ පිළිබඳව අබි මොන්රාගලදී. මේ දුන්න තවත් ශාත්‍රීය වැඩසරහනක් තින මේ ගැනම කතතාකරවවා බිස්ක්‍රප්ෂන්ගේ පල කල්ල තියන්නම් බලන්නයට ගිහිල්ලා තවත් මේ උත්තරේ දිගට අහගන්න ඔන්නම් බලාගන්නඩ ඔන්නම් ඒ ලිංකෝසේ ගිල්ල අපේ වැඩසහන්න බලන්න ඒකමට ලියන්න තැල්බෙට විස හත විස්පහක් කොලොම ඒකමපි ඔ බලගන්න කටිය කරුණ කල්ලා අපිට කෙන්ටකින් හරිත් ඔබේ විමෝජයකින් හරි ලයිකින් හරි අපිට ප්‍රතිචාර දක්වන්න අපි පෝද්ති රම යාරගෙන නැවතත් අල්ිමිට හහිස්ටිසාම. හරි අපි හැලි තල්ලිවිට ිස්ටි වැඩ සහන සමඟසි හතල හතරවෙනි වතාවටත් අපි මුණ ගැනවා මෙහි දෙවැනි කොටසසි හතලිස් පස්වෙනි වතාවට එහි දෙවැනි කොටස ඉතින් අපි මුල් වටේ ප්‍රශ්න ඔබේ ප්‍රශ්න වලට උත්තර දුන්නා ඒකම ඔබට අපි නැවතත් ආරධ කරම ඔබට මේ අපි කරන්න දෙවල් පිළුවවඳ යම්මි ඇටලුවක් අදසක්ති න නම් අපි කතා කරන්න පුළුවන් ඒකම ඔබට පුළුවන් අපිට ඊමල් කරන්න ඒකම මේ පිළිබඳව ඔබට අපිමසන්න ප්‍රශ්නය වන්න තවත් ගොඩාක් මාර්ගෙතිගෙනවා අපේ ඩිස්කප්ෂන් එකේ මේ පිළිබඳව පල කල්ලා තියෙනවා ඉතින් අපි අපේ සාකච්චාවට පිවසම ඔබ දන්නවා අපි ගියවර හයනි පරාක්‍රම බහව රජතුමාගෙන් පස සපුන කුමාරය අුවන එක බහව් රජවීම හයවෙනි බුවනක බහු නමින් රජවීම ඉළඟට ගම්පොල මේ හිටිය පරාකරම් බහව් කියලා ඒ රාජධානයතක් ඇති කර ගච්ච ගැටුම් මට පස්සේ ඇයි හොදයිකම් ඒ පිළිබඳව කතා බාහකර ඉන්නකොට තමයි කාලය ඉවරවුණේ ගිය හ දැන් එතනනි දැන් අපි ය කතාක බහකරග නය ඔව ඇත්තෙම අපි කතා කරගර හිටියේ හයවෙනි බුවනක බහු ගැන පවරුදන්න හයනි ූුණනක බහ කියලක න අපේ ඉතිහාන්ස සේනානායක සපමල් කුමරු කියලා අඳුච් හඳුන්න පුද්ගලයා අපි පහුග වැඩසටහන් කීපේගෙ දම කිව්වා සපුමල් කුමාරයාගේ සම්භාවය ය කාගේ කෞුද කියන කතාව පනිකල් කියලා දෙමල එක ගැනත් අපේ ශ්‍රාවකයවෝ නොයි අදහස් ලියල වලුතුවා මෙහම නේද අරපොතේ මේමතිය වා මේ පොතේ ේම තියෙනවා එහෙම කියලා. ඇත්තෙමයි පොත්තල ඉහාසක්ෂු සාකච්චා කරපු හමතයක්ම අපට ගේන්න ගියොත්ත හෙම එක අහංිනයටත් ව්‍යාකූලතාවක් ඇතිවෙන්න පුළුවන්. ඉතිං අපි මේ වැඩසටහනිදි කතා කරන්නේ වඩාම බරසාර ශාස්ත්‍රීය සංවාදයකින් නිගමනයකට අදහස් ගැන පමණයි ලංකා විශව විද්‍යලි ලංකායි ඉතිහාසය වන්නඩ පුළුවන් මහචර්යෙන් වරොත් පරණ විතාාන ගෙලි පිළේ කන වඩ පුළුවන් මහචාරය මරදස ලියනගම්මගේ මාචාරය ඇල්ලෙස්්ලි ගුණුවාර්ධන මාචාරය සිරිමක් කිරිබමුන්නේේ මෙ වගේ මහා දැවන්ත පෞර්ෂන් මෙරට ඉතිහාසය හොබවලතියනවා. ඒවගේම මෑත ඉතිහාසය සම්බන්ධයනුත් අපි ඒකාලයනකොටේ අපි විද්වත්තු ගැන අපි ක්‍රථවේදීවෙන්න ඕන මොකද ඒ අයි තමයි මේ දැනුම හොඳට ගොඩනගලතියෙන්නේ කියවන්න පොත්පත් ලේලතියෙන්නේ. අපේ සමාජයේ නම් පොතක් ලියලා පොතක් එලි දැක්කහොම ඇති මක් කියන්නඇතුව කට්ටියහක බලාගෙන ඉන්නවා පොතක් ඇවෙල නේද කියලා. ඇැබෙන සමාජවල එහමනේ පොක් එලියට නොයි කියල කෙන දරුවක් කුපදිනවාගේද ලොක සාකචවලට භානය සාකච්චවලට භානය වෙන්ඩඩෝන මේ කැනීමේ Fබකට මුණු පොතට ගිහිල්ලා මුවා වෙලා ගල් මඩ විසිකරන නෙමයි ස්ත්‍රී සාච ශස්ත්‍රී සාකච්චා සංවාද. සාස්කෙන විශ්වවිද්‍යාලයක් ඇතුලි තිබ්බයි කියලත් ඒ සාකච්චා ශාස්ත්‍රිය වෙඩි නෑ මතකන අපේ වැඩසට හං ැෙනත් කට්ටිය සං්‍රධානය කල තිබුණ සාකච්චා විශවවිද්‍යාලය වල එහෙම එහෙමයි වන්නේ මේ සදභාවයෙන් මේ දැනුම ඉස්සරහට ගණ්ඩ මේක තියෙන ප්‍රශ්න මොනවාද යහපත් දේවල් මොනවාද එහෙම කැනතියනිසා අපි අපේ හිතව ශ්‍රාවකින්ට කියන්නේ මේ සමහර අපි කියන කාරුණු ගෙන තවතාව මත තියෙනවා අපි මත දන්නවා මෙමකත් තියෙනවායි කියලා ඉ දැ මන්දක්ක අපටවල තිබුණා පණවිඩයක් අපේ ශ්‍රාවක හිතව ශ්‍රාවක මහත්මෙක් මේ පරාම කෞද උලකුඩේදේවී හයවනි පරක්‍රම්බාහු උලකුඩේදේවී සහ තව කුමාරියක් හිටියනේද මේ ලෝකනාතා සහ චන්ද්‍රාාවති චන්දාවති කියල දෙන්නක් හිටියනේද එම කියලා. ඉති ඇත්තේ එහම යම් ඉතිහාසකෘතිවල සහන් වනා වෙන්න පුළුවන්. ත් මචාර සැදරත් පරණවිතාන ඔහුගේ අ පරිින්න්සස් සුලකුඩේස් වෙඩින් කියන ලිපිය ුනිසිට සසිලන් රවවට මත හැටිට නමසේ හැටත්තුනේඒ ප්‍රකාශයට පත්කරේ ලිපිය ලිපිය ඔහු තම් පැහැදිලිව සඳහන් කරන්නේ මේ උලකුඩය දේවි කියලා ඇඳින්වේ චන්ද්‍රාවති කුමාරයයි කියලා එතකොට මේ වගේ මත බේද තියනවාඒ අපිට අවශ්‍යව වෙන් ඇත්වශය මේ වගේ මොනාද කියන්නේ අර ගංවල කියමනක් තිෙනන ඉරට්ටේ අරටුව හොනවා කියලාඉ අහන්න එහම හොඩන හරියටම කෞද්ද මෙයා එහෙම හ එෙම හෙවයි කියලා මුොකකත් වෙලා නෑනනි දෙද අපි මෙච්චර කාලයක් හෙම හොයෝ හිටය කියලා ඉතිහාසයෙන් කිසිම දෙේ සමයි සමාජයට හොඳයි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රය මට්ට මේ විද්වතුන් අතර හම සාකච්චවාාට පර්ණ වලට අපදදා ජීවිතය මේ කතා බා කරන අපිට ඒන හෝ ඉතිහාසේ අවශ්‍යනෑ ඒක අවශ්‍ය වෙන්නේ නෑඒ අවශ්‍ය වෙන්නේ නෑ නැහම නැත්තන්ඉති කෙස් පැලන තරක අපට මේ සාකච්ඡාවේ ගේන්න පුළුවන් අපි දන්න හෙම සාචඡාව පටන්ගොත් වෙනදී ඔබ ගුවංගුදුලිය විවිසන්ධි කරලා ඔබ ගීල වෙන දෙයක් කරයි හිේ එනිසා මේ සහපිය අහමදාම කියෙන දෙයක් තමයිස මේ වැඩසනාන ඉතිහාසය සඳහාවැඩට සටහනක් නැම තිහාසයක් වෙනුවෙන් ඉති ඉතිස වෙනුවෙන් අපි මේ කල් සාගච්චාව කරන්න යනික අපි ඉතිහාස වෙනස්කළ අලුත් ඉතිහාසයක් ලියන්ඩ හදනවා නම නමුත් අප අම් කිසි මහජනයායට දැනුවත් කිරීමක් මහජනයට මේ තමන්ගේ කතාවගෙන ආසාවක් ආදරයක් ඇති කරගලා ඒකින් යමක් ඉගෙනගෙන රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි අනාගත පරම්පරවල් වෙනුවෙන් තමා රට වෙනුවෙන් ගන්න තරණ වෙනුවෙන් තමා ක්‍රියා කරන්නඕනු කොහොමද කියන එකට යිතිහාසික අනුභහාවක් ලබාදඩ කියැන අපිකිවත්. ංගරිසියන් ක ඉන්ස්පරේයන් ෙවචන ඇත්තේනඒගේ අනු භවක් ලබා දෙදන්ඩයි ආවේශය ආවශයත්තක්කනෙ ඊළඟ දැන් හෙට දවස නිර්මාණය වෙන් දස අනිද්දට ගහ ඉතිහාසේ ඉතිහාස මේ ඉතිහාසය සඳහනේ ඉතිහාසේ වෙනුවෙන් කෙලක වෙනුවෙන් කල ුව ඒති න් අපි හයින්හවෙනි භූනක බහු රජතුමා ගැන කතා කරගර හිටි සත්්මල් කුමාරය ගැන අපි දන්නවා සප්මල් කුමාරයා අර උලකුඩේ දේවිගේ පුත්‍රයා ජයවීර පාක්‍රම බහු කියලා රජවෙච්චේ කඩ කුඩක් කුමාරෙක් නෙම තින් කුමාරෙක් ඔහු බලයෙන් පහ කලා ඔහ ඝාතනය කළ ගාතනය කරලා මේ බලය අල්ලගත්තා සපමල් කුමාරය ඉතින්ි ගීවට සටහනෙත් කිව්වා සක්මල් කුමාරයා හම කරාට ඔහු සපමල් කුමාරය කියළලා හුටේ තරන් ලෙසි වුනේ නෑ පාලනයගෙනයන්න මේ ඔහුට විරුද්ධව නොයකුත් ප්‍රශ්න ඇති වුණයි කියලා එකම අපි අර සිංහල සංග ගැන කිව්වා කියීරවැල්ලේ එමන කීර ගම හා මුදරුවයි ශ්‍රීවාර්ධන ප්‍රතිරාජයාගේ මූලිකත්තුවෙන් කරපු. හිරවශ පේ වෙලාවි මතක් කර නැවතවරක් හයවෙනි බූනක බාහු රජතුමා තමාගේ බාල සහෝදරයා අම්ඹුළු ගල පාලනය සඳහන අතර කල්ලා තිබ්බා. ඒකත් ඉතාම උපායිමාර්ගික ප්‍රවේශයක් ඔය අම්ුළු ගල ගෙන ප්‍රදන් දෙපාරක්කය වෙන හෝද අඹුලු ගල කෙනෙක් ස්ථාපනය කරහම උඩරට ඇතිවෙන්න දේශපාලන ප්‍රතිික්‍රයාවන් අධ්‍යනය කිරීමටත් වාර්තා කිරීමටත් යම්කිසි ප්‍රධානපාලනයට එරෙහෝ යම් කිසි වියවුලක් මතුුණොත් ඒවා පාලනය කරන්නත් අම්බුළුගල උපායමාර්ගික ස්සානයක්. ඉතින් ඇත්තෙම සිංහල සංගේ එම නැත්ත සපමල් කුමාරයට එමනත්ං හයවෙන්න බෝනක බාහු විරුද්ධව හෝගේ පාලට විරුද්ධ ඇතිවෙච්ච කැරැල්ල මඩ පවත්වීම සඳහා අම්ඹලු ගල හිටපු තමන්ගේ බාල සහුදරයා පස්තුම් කෝරලිට යව්වයි එක ල අපි පහෝගීවඩටසටාන කිව්වා ඉතිං අඹුළුගල කුමාරයා සාර්ථකව කැරැල්ල මැඩ පවත්වෙලා ඒ කැරල්ලට නායකත්වදීපු ශ්‍රීවර්ධන ප්‍රතිරාජ සහ කියරගම ස්වාමීන් වහන්සේව අත්තඩංගුවට අරජයන කෝටට එකගෙන ආවා ඉතිං මේ ඒ අත්තඩංගුට ත්තේ කරල්ලක් මෙහෝපු නිසා. හැබැහම කරල්ලක් මෙහෙවයි කියලා. ඒ ඒයට එය කිසි දවුරමුණි විදිර සැලකූ බව අපට පේවාුව ඒකාල රජකාල වන රජකාලි ආඩන පඩන කරලා එහම කළේ නෑ මොකද අපිට පේනවා මහවැනි භූනක බහු රජතුමා ශ්‍රීවර්ධන ප්‍රතිරාජත්තෙක්ක දක්ව ආකාල්පේ මොකද කියලා චුට්ට වෙලව අපටේ කිය පැදිලි කරන්න පුළුවන් කමතිය නමුක දෙේ අවස්ථාවක රජ්ජුරු. මේ මේ ශ්‍රීවර්ධන ප්‍රතිරාජයට බාර දෙෙනවා ඊළංඟ පාලනය ගෙනයන්න තමන් අනුප්‍රප්තිකයා අබලා ගැනක මට අලුත් එෙමකක් වන ත බරදු යනි පරක්‍රම බව තුමගේ මුනපුරා නපුරා ඇති ඒවාගේ එකක් පස්ස කාලක වෙනවා ඇන් කෙසේ ෝ වේවා මයි මත් ඩංගුට ගත්තයි කල නෙ අත් ඩංගුව ක කියෙන වචනේ අදත් ඩංගුව කෙනන වචන හගවනද මත් ග ගත්ට යම දී හමත් රන කල්ලි හපම තියවා හම තියවා මේ කෙසේ හෝමුවන් මේ ඔය සිංහ සංගේ හම න සිංහල සගගේ අන්ට හේතුව අපට දැන් පැදිල මොද කියල ො සම කුමරයාගේ උත්පත්තිය ඔහු පනිකල්ගේ පුතානේ දයනිසාම සිංහල ප්‍රබූන් මේ ඕක ඇදලා ගත්තා දේශපාලන ප්‍රතික්‍රයාවක් ඇති කරලා මේ බලය ශ්‍රීවර්ධන ප්‍රතිරාජගෙනෙක්නේ හුත් ප්‍රබුවරේ එතකට ඔවුන්ට සැලස්මක්තයෙන්ට ඇති එ මේ දේශපාලනය ලබා ගණ්ඩඉතින් අප රටේ හරි ලේසි මේ ජාතිය හරි ආගම හරි එලියට ඇදල ගත්තම රගල හරි මේ දේශපාලනය පෙරලන්ඩ රෝමව කරන්න සහ වංචනක ලෙස දේශපාලන බලේ දැහැගණ්ඩත් ජාතියාගම ඒ වා වෙලා කරන්න පුළුවන් අපඒ අපි මේ ඇතකාලේ දැක්කම මේ අත්දැකම් සහිතව අපි කියන්න ජනුත්තේගේ මවා නිමන හම නිමනෑ ඒ ඉස්සරහට යනවා. ඉතින් ජනතාව අපි ඉතිහාන්සෙත් මෙම වෙලායිතියනය කියල තේරුන්ගන්නුන අ්‍ය ජාතියක් අන්න ආගමක් මූලික කරගෙන ආපිගොලට ප්‍රතිවුද්ධයි ඒම ප්‍රතිවුද්ධ වන්නනම් අපට බලය දෙදන්ඩ කියෙල කවරුහර කියන හෙම මන්හිතන් ඒ එහෙම කියනය මුලින පුාදානක තමයි හොඳදම වැඩ අනක ක් අඩිකක් සිහල වචනයමකින හමඒ ඒක නොකල ුතුයි තැන් අපි පෙෙනමේ සිංහල සංගෙත එහෙම එකක්නේ හරි සබ්මල්කුමාරය යාාපනය දිනාගෙන ඇවිල්ලා අයම්කිසි හරි යාගේ තත්ත පනිකල් වෙන්න ඇති තියාගේෙ තාත් පනිකල්වීමට හ්මල්කුමාරය වර්දක් කරලා නෑනේ ත්‍රේකට වර්ධ කරන්න වර්රගලද හය පරකරම හ රජුරෝ ෝර් දෙන පනිකල් කෙනෙක් ගනල්ල මාලිග යයාගේ දරු තමගේ දරුත්ත එක හැද මේ ජතිවදයක් කොපරන්ඩ කියන කතා නෙමයි. ඒක අවශ්‍ය නෑහෙම හොද රජ්ජුරූ පනිකල්ට තැනත් දුන්නේ මෙ අදගේ හිතවනම් පනිකල් තනත් දෙන්න න මෙම හිත්වේන හොඳ මනුසේ ර ර මනුසේ කල හිත්තුව. දකුණුවාසියාවේ සංස්කෘතින් අපි බෙදා හදාගත්තා අපි බෙදා හදා ගත්තා අර අර අපි දන්නවානේ මහා විශාල කළු ජූලියය කේල එකක්කාාවේ ඒ කළු ජූලිය දිහා බලාගෙන හිටියම් අපි සිහිකරනොට ලැද්ජයි සීකරනට ලැජ්ජයි ඉතින් අපි කළුතර නගරේ තිබුණ අපි කවුරුත් ස්කෝල යන කාලෙ ගහිල්ල තෝය කරන කඩ ඇති අපි කළබලේද අපි දැක් දේ තමයි ඒ කඩල්ල ඩිකල තෝසි කාපුමින්සු තමයි කඩ පිච්ච ඉති ඒකඒ බොහොම මහා ම නරුම වැඩක් ඉති අඇසතුන කළ ුූලියින්න්තතිම නොවද ලැබුණන මොකුල්ලබපු න විශල කලු පෙල්ලමක් ල විශලල් කලු පෙල්ලමක් ලැබුණා ඉති ඒහින්දා මේ අපට මේ ඉතිහාස පුුණ පුනාමක කියන්න තියෙන්නේ සමාජල කැරලියන්න පුළුවන් සමාජල නැගිටීමෙන්න්න පුළුවන් එක තමයි සමාජයක සූරපය නැත සමාජය නිදිනේ සමමාජ මැරිලන හම වෙන්නත්තං. ඉති එන්සායිවයිතාම කල්පනාකාරීව ම කරන්නුදමට මතක්කන්න මේලා මෙවා කියනකට ශ්‍රී නේරතුමා නේරුතුමා ඉන්දයාාව ්‍යවස්ථාව සම්පාධනය කරන වෙලාවේ ඒ විවස්ථාව එක තැනක තියෙනවා රජේවිසින් අත නොතැබිය යුතු තැන් එක එකක් තියෙනවා විශ්වවිද්‍යාලල ශිෂ්ෂර කල දෙකවෘතිය සමිති හ මේමට රජය අතර මැදිවෙන්න එපා කියලා හ ඒට ඒට යන්ඩ දෙන්න කලා තොට ඒකයන් ඒ නායක කොච්චර දුරදිග බල් ලද. තැන් අපේ රටේ මාධ්‍ය ජනමාන්දයක් මේ පනගන්න පු ගමන් අපට පේන්නේේ ඔය දෙගොල්න්ගේ ප්‍රශන වැඩිපුරම න සහඒ ගොල්ලන්ට රජය උප්‍රති උපපර දෙනවාට වතුර යනපේන දුන් යනපේනවා කැන්ේ දුගල්ල නාවන නම වෙන දේවර. න ඉති ඔය වගේ මේ ඇ එහෙම දුරදක්නා විදදිට අපේාලකයත් වැඩකරහනන් ෙලිීම කියරගම හාහමුදුරුවයි ප්‍රතිරාජයි. මේ කොහරරි කඩු පෙන්න්නටෙක්න්න හිල්ලලා මොක කරි කරපු ක් කන්නේ ේ නෑ එනිසා එ දුරදක්නාා විදිහට කටයුතු කළේ. ඉති කොහම හර කියන්න තියෙන්නේ අපිට අප ශ්‍රාවකෙන්ට කියන්න තියෙන්නේ මේ උතුරේ යුද්ධ ජයගත්තයි කියල සක්මල් කුමාරයට මේ ඕන දෙයක් කරන්න රට ඉඩද නැනෑ කලබල ඇති වුණා. ඔය සිංහල සංග වගේ අවිතරන්නෙමි මේ වෙන කොට උඩරට ගම්පොල කුමාරෙ හිට යනවා එතවයි ගම්පයා ෙනත් පරකම් බහුණන ඔයත් පර ගම්පල කුමාරයා ගම්පුල එවනකට හිට වික්‍රම බහු කෙනෙක් වි ස ්‍ර හ ඉට එයාර තුංගනි වික්‍ර බහු නෙමයි ක් දෙන පටලවා ගන්න තුන්ගෙන වික්‍රම ාහ නෙමෙයි මේයා හඳුන්න්නේ සේනා සම්මත වික්‍රම බහු ලැි පොගව සහ කි හතුර සේනා සම්මත වික්‍රම බාහු මේ හරිම මේ හරිම මේ දුරදිග බලලා තමන්ගේ බලය වෙනුවෙන් කටදුගන්න කෙනෙක් සේ නම්මතය කරන බහු ඕ බැලුවවා දැන් මට ප්‍රශ්නයක් නෑ මොකද සිංහල සංගේ මැඩ පපවත්තන්න අම්බුලුගල කුමාරය ගිල්ල පස්තුම් ගට නිසා මට පුලන් දැන් ටිකක් මගේ බලපාවිච්චි කරන කළේ අමකද කළේ එයා මේ හතරකෝර්ලේ හතරකෝර්ලේ බලය තහුරු කරගණ්ඩ වන්සියක් ගත්තා යත රැක්නවේ කාලයෙ තුලළ ඔහු හිතුවක්කාර ලෙස හැස වුන කොම අපි දන්නවා ගම්පොල පාලනය තිබුණ කෝට්ටේ යටතේ කෝට්ටෙන් තමයි ගම්පොලට බලය පවරාදිීල තිබුණ ගුල ස්වාදින උන්න කෝට්ටේ රාජධානයට යටත් රාජයක් හැටිය රාජයක්ක් න යටත් ප්‍රදේශයක් හැටියර තමයි ගම්පොල ක්‍රියාත්මක වනේ ඒසා කාලයක් තිස්සේ. නමුත් ප්‍රාදේශීය පාලකෝ ලද අවස්ථාවක තමන්ගේ බලය පවිච්චි කරලා ස්වාධීන වෙන්න උත්සාහගත්න්ත අවස්ථා ගණනාවක් ලංක අයිති්‍යයා සිත්තියනවා ෙනවා. ඉති අපේ කේන්ද්‍ර නෂශට්‍රයයටට රජවරත් පාලකයොත් නිතරම කල්පනනාකාරව හිටිය ඒගොලඟගේ බලය වැරදි තැනකට විදිලයන් නොදී පාලනය කරන්න කලා. ඒ හතරවෙනිූ හයවෙනි භූනක බහු රජතුමාටත් ඒ විදිහට මේකට මුණ දෙන සිද්දුවන. හැබැයි හතරකූර්ලේ ඇතිවෙච්ච කැරලී. මඩ පවත්වීමට හවනික බූම්පුණක බහු ගිය උොද අම්ඹුලුගල කුමාරය පස්දුන් රට කැරල්ල මැඩපවත්තුමින් හිටපු නිසා ඉතින් ඇත්තෙම රජවුර එහ ගියාට පස්සේ සතරකෝර්ලේ වැසියෝ රජරුවන්ට පක්ෂපාතිත්වය ප්‍රකාශ කලා හැබැ රජුරුව එහම පක්ෂපාතිත්වය ප්‍රකාශ කරය කියලා නිකං හිටේ නෑ කැරෙ නායකවෝ කර නායකයෝ කිපදනක් හිටියා සම්මත වික්‍රම බහුට උදවොරපු කැරලි නායකයන්ගේ නං කීපතිනගේ නං තියනවා දවදාාහරණය කැනට කියනවා නම් යාාප බණ්ඩාර ඉළගට දුඩංවල පාක්‍රමය එම තමයි ඉපතති තියෙන දඩංගල පාක්‍රමයා යප බණ්ඩර් දුඩංගල පරක්‍රමය වරාාව බණ්ඩාර් එල්ගේ ගම්පල බණ්ඩාර් ඉති මේ අය තමයි සේන සම්මත වික්‍රම් භහවුගේ ළගම කක්ෂය හිටියේ සවයි බ්ඩාරකින නමේ තියනවනේද හුට්ටනියන් යම්ගසියා කාරක නායකත්යක් තියනවකින් හැකි ොඩ ප්ඩර් කියෙන වචනයතම යෝග එන්නේ හමඒ ගැන නුවන් ටිකක් දිගට කියන්න දවස කිවොත්ය පනිනවා පණඩවරු ගැන අපි කතා කරන්න ඕන්න අ ප්ඩර් නාය කලත් පඩනාය කල න්නේ කකෝන්ලි දෙෙන්නේ කෝන්ල්ලා ගැන කතා කලාන එ මේවැයි පසුබිම මේ චරිත මේ නම් දැරුවේ කවද ඉගල මොනවදක කරේ ගොල්ලන්ට රාජ්‍ය තුල හිමිියු දේ මොකද කියනේ අපටතා වෙනම කතා කරන්න පුළුවන්. එද ඇත්තෙන්ම මේ දෙ අපට පේන ඔය ආපා බ්ඩාර, දොඩංවල පරාක්‍රමය වරාවි බණ්ඩාර ගම්පල බ්ඩාර වගේ අය මේ සේනා සම්මත වික්‍රම බහු ළඟ හිටපු අය. හි ඒගොල්ලෝ කරලි නායකයවෝ කරල්ල කෝට්ට විරුද්ධව ඇතිකටපුයේ දේශපාලන විප්ලවය දේශපාලන කැරල්ල, සම්බන්ධයෙන් නායකත්වය දීපු අය සේනා සම්මත වික්‍රම බහුට ඉතින් මේ හයවැනි බෝනක බහු උඩරටට ගිහිල්ලා උඩරටටන ගනෑ ඔවු දැදිගමට ගියා ගෙහිල් ඇහි සෙල්ලිපිකුත් පීටවල තියෙනවා මේ මේ කතන්දර කියලා ඉතින් කොහමාරි හතරකෝරලේ ජනතාව මේ හයවැනි භෝන එක බහු ගිහාම ඔවුන් පක්ෂපාතිය පෙන්න ඇවැයි හයනි භෝනක බහ්ව කැරලි නායකන්ට එහම සමත් දුන්නේ නෑ එම සමවත් දුන්නේ නෑ සමවත් දුන්නේ නැත්තේ ඔවු වර්දක් කරන්නේ රාජදරෘහි වටක්නේ. හැබැයි ටිකක් මරොදු ප්‍රතිපත්තියක් මුදු ප්‍රතිපත්යතම යහු අනුගමනයක් කළේ දැන් රජුර කරවැඩේ මොකක්දේ කැරල්නායකගේ දේප රජ සන්ත කලා පරපතලකාරනයක් දේපල් රාජන්ත කරනවා ගැන්න. කන පාට අදලදානෝ ගඩන්න හැදි නමුත් එහෙම කරන කොට? එක කළ විදිහ ඔහු කියලා තියෙනවා කැන ඔහු පාලකව දුරදක්නා අය එක තැනක තියෙනවා ඔය දැදිගම සෙල්ලිපියේ එක තැනක තියෙනවා ගමක් අනිකෙකුට දෙන කල ගම හිමියන්ට මුල්ුවත්තත් බිජුවට අමුණකුත් මුල්හිමියාට ඉතිරි කළ යුතුයි එතකොට රාජසන්තක කල්ල හරි අන්සන්තක හරි කරනකොට රජ්ජුරෝ අර අර ප්‍රභූග පාරට ඇදල දෙබෙන එකඇන්නේ නන්න තාර්කරය නෑ ප්‍රජාීතය අහෂ කරේ නෑඒ ප්‍රජා ගිල්ල හිලෙන ඉහිල දැම් නෑ සාර්මයක දේපල රාජන්තක කරන ගෙන කුට අන මන්න ැතිවෙනවාගෙන හමලේ නෑ එක පැදිලිව කියන්නේමකක්ද ඒ ගමක් අනිෙකුට දෙනකල කැන අසතු කරනකොට ගුල දේප අන්සතු කරනවා අන්සතු කරනකොට ඒ දෙන කල ගම් හිමියන් එකැනේ ගම කෙලතිෙන ැෙන ඉඩම ත්ෙන් දේපල ගම හිමියන්ට මුල්වත්තත් බිජුවට අමුණකුත් ඉතුරු කල්ලා තමයි දෙනක අනසතු කරන්න ඕන එතකොට මේක හරි මානුෂික අද දැන් අදටත් ඔය ඔය බැංකෝලිින් හෙම සමහල්ලන් මයගේවා ගන්ඩ පවරගන්නකට තමන් පදිංචවෙලා ඉන්නගේ ගන්නඩ බෑනස එක තමයි එකඒ සම්ප්‍රදාය කැට අපේ තිබිලත් තියනවා දිග දිගින්දිකටම රජුරු හෙම කළේ නෑ ඉතින් කෝමාහරි මේ මෙහම කරන්න රජජුරු කල්පනා කරතුන් ගේ දැඩි දඩුවන් දීල් දුන්නොත්තෙම රජුතක අමන අප නොමයකන්ටේ එතකොට ැන් අපි එගොල වරදක් කලත් එගොල්ලන්ට ටිකක් මුොුණුදදු සෞම්මය දැඩුවමක් දුන්නොත් එහම ඇගුල හිතනවා අපට මෙහම කරේ නෑන මෙයා හි පක්ෂපාතික්වය රඳවාගණ්ඩ එක උපක් කරමයක්. මොකද මෙහෙම කරන්න හේතුව මහයවෙනි භූන එක බහුට ඕනුමුණ උුනා අහතරකෝර්ලෙසා උඩරට ජනතාවගේ ප්‍රසාදය දිනාගන්න මොක ඔහ දැනගත්තාමකලත්ට ඉන්න එඩ පුලන් කියලා ඔඕ ජනතාව දිනාගණ්ඩඋන්න අනිත්තකයා දැනගත්ත දැන් සේනා සම්මත වික්‍රම බහු කලක්කෙනක් අර අරහි න්‍යෂ්ටයක් වර්ධනයවෙමින් තියනවා කෝට්ට යටත්ව හිටිය බව හැබැව නමුත් දේශපාලනය කලගැන කිසිම කෙනෙක් කිසිම අවස්ථාව විශවාස කරන්න පුළුවන් තත්ත්වයක් නෑ බලය සම්බන්ධෙන් වැඩකටිතු කරන කොට. හයවෙනි බෝන එක බහුත් සේනා සම්මත වික්‍රම බාහු ගැන යම්කිසි යම්කිසි සංක කාසාාවකින් හිටියා යම් කිසි සැකයකින් හිටියා හිති ඇත්තෙම්ම සේන සම්මත වික්‍රම බාහු නිතරම උත්සහගත්තේ භෝනක බහුකෙන් මිදෙන්න්න කෝට්ටෙන් මිදන්න මිදිලා ස්වාදීනව වැඩ ගටයතු කර ගෙනය ඉති එනිසා දැන් ඕක ඔය ගැටීම සඳහන කළතිය නවා මේ එකට කියන්නේ මේ උඩ රට කාරිය ල පොත්තලති උඩට රිය උඩරට කාර්ය කාරය උඩරට කරතියනදී. උඩරට කාරිය උඩරට කාරිය කරන්න පහසු එන්ඩ නිසා තමයි ජනතාව අමනාප කරගත්ත නැත්තේ. ජනතාවමත්ත අමනාප කරගත්තයෙත් නෑ හැබැ ප්‍රබූන් කැරලි ගැහුවට ප්‍රබූන් කල කරන විදිේ දනුවන් දුන්නෙත් නෑ ඇම දනුවන් දුන්නා. ඔවුන් සතු දේපල අන්සතු කරාකො රජ සතු කරා. ඒම කරනකොට ඒගොලන්ව පාරට ඇදලදාලා නිග්‍රහයට පත්වන විදිහයට එහෙම කෙළෙ නෑ එතකොට මේ රජුරුවන්ගේ දීර්ග කාලීන දැක්ම අපට ඒකෙන් මුොදට පැහැදිලිෝ පේන්න තියෙනවා. ති උඩරට කාරය උඩරට කාය කිය කියන්නේ අපි ම පොත්පත්තුොල අඳුනල තියනක අ සිංහල සංගේ වගේ අරගට ගැන්නේෙ උඩට කාරය කියලා උඩට කාරිය ය විදිහට ඒ අපි ඉදිරිියදී කතා කරනවා. ඒ කතා කරන්න උඩටකාරයගෙන කතාරන කොට අපේ ඉතිහලත් අලුත් පරිච්චය දෙයක් විුරුත්තව මහනුර ුගෙන මහනුරයුගේ අපි ප්‍රවේශයක් ගන්නබැස අරතිනනේ අතරමාධ දැන්ව සීතාවක නක තමයි අප එ එම පින්ඩබ බෑ මේ ගලායාම කොහොම කියෙන අපි කියන්ඩපෑ ඇත අපේ ශ්‍රාවක හිතවත්යි කෝ මායා දුන්නේ රයිගව බණ්ඩාර කෙ ලපෙන් ප්‍රශ්නායිකූ පැලෑන්දනුවර පාලය මහනෝ ේ නිසා අපි බොහම හිමින් මේකට තෙරුම් ගන්න පුළුවන්ග වන විදිහට මේ දේශපාල දරාව කොමද ගලාගෙන යන්න කියන එක අපි කියන්න ඕන තැන්තකොට හයනි භූනක මහ ු සදාකාලික චරිත නෙවේ ති හයනි භූන එක බාහු මහනුවර කුමරක් එක තමයි විවාහ වනේ හරි ඔය මහනුවර මෙහ ඔය රජවරුන්ට බිසෝරු සපයාදීම මේ කටයුත්ත කළ ම්පොල හිටබූ නායකයෝඒ රජ පවුල්වලට වැඩ කරන එක මොකද ඒකත් ති හොුවක් හොක් හිත දිනාගන්න හිතදිනාගඩ ප්‍රතිඵල සහිත දෙයක් බිසෝරු හ ලදින එති මේ ගම්පොල ආයහිෙට් තමයි මේ විශේෂෙන්ම ප්‍රභූ අයව මේ කෝට්ටේ රජවරන්ට හොල්ල දුන්න ඉතිං හයවෙනි බහුරයුතුමාටත් මහනුවරින් කුමරයක් ස්ොයාදෙන්ඩ මේ ගම්පොල හිටපු රාජකීෝ තමයි න පාලනය කරපුය තමයි වැඩකටයුතු කළේ මේ මහනුවර කුමරිය සමඟ ඇතිවෙච්ච සරණබන්ධනය හාවෙනික බුණක බහු පුතෙක් උපදිනෝ මේ ඒපුතා තමයි පස්සෙ කාලෙක රජවෙන්නේ හත්වෙනි අන්ිත පරකරම බහ කියන නමින් අත්නි හැබැ බලන්න කොච්චරද කියලා මේ ඔබට මතක ඇති අපි කිව්වා මේ අර ශ්‍රීවර්ධන ප්‍රතිරාජ ගැනවා ය කිවවාි කියන්න දෙ තියෙන ලස්සර හ ඊළඟ ඊේදවීමස දැන් ඔන්න තව පුතෙක් ඉපදුනාා හැබයි මේයා ගැන්න සන්දේශ කවිල් ලියුන්න ඉපදෙන්ට කියලා හැබැයි අපේ ඉතිහාසේ මෙයා ගැන ලියවෙලා තියනවා අපි එයා ගැන එතුමා ගැන අපි මේ විරාමෙන් පස්සෙ කතා කරනවා ඉතිං ඔබටත් පුලන් අපිට කතා කරන්න ඒ නැත්තං අපිට ලියන්න තැල් පෙටි විස ඇතලිස් පාක් කොළඹ නැත්තන් අපි YouTube බොස්සේ නම් ඔබ නරමන්න ඉතිං විවිධ මාර්ගතියනවා අපි සම්බධ කරන්න පුළන් ඩස්කපෂ්නිර කියල ලන්න ඒවන අපට විාමයයක් දෙන්න. විරමෙන් අනතුරුව නැවතත් අල් විට හිස්ටි මඟ අ අපේ ජාතික කතාව. අපි අද අලිමිට ිස්ි ඩරහණය අවසාන ඒක අපි ලිය න පැල් ෙට විස හත ලස් පාහ කොළබ තැල් පෙටිවි හත ිස්හක් කොඹ ඒකම ඔබට පුළුවන් අපේ ඊමල් ලොස්සේ සහඒ නාි කකාවසේ බල් න ිස්කපෂ් එක අපිව සම්බන්ධ කරගන්න පුළන් ගොඩක් මාර්ග තියෙන ඒඔOC අපි අපට ප්‍රතිචාර දක්වන්න ඉතින් අද වැඩසහනේ මුල් කොටසේ අපි විශේෂ. සටහනක් විදිියට පහුග සතියේ මේ විග්නේෂණන් මහත්මයක් කිවූ කතාවකට මහචරය රාක්්ෂෝම දෙවන්ගේ පුවත් පතකට දක්ව අදහසක් දක් සම මාදීව සරස ද මේ ොහතේ අපි ඒ උත්තර නොද යනෙ හරි ැතින්ද අපි පලවෙනි කොටස බට පුළුවන් ගිහිල්ලා ඒ විගනේෂන් හත්මගේ කතාවට මහචර රාශ්ෝම දෙවයන්දුන් පිළිතුර බලාගන්න ඉතින් නාලිකවට මේ තාව විනාඩි කීපයකින් අද වැස්රහ එකතුෙන රාත්‍රිනමයෙන් පස්සේ ඉතින් අපි ඔ බලන කට්ටියට ඔන්න අවස්ථාව තියෙනවා ඒ ඔස්සේ බලන්න එහෙම ලංස දැන් අප කතාභා කරකර හිටිය සාකච්ඡාවට අපේ රේ කිය සාකච්ඡාවට කෝට්ට යුග ගැන තියෙන සාකච්ඡාවට අපි ගම්පොල සිද්ධවෙච්ච දේවල් ඊට පස්සේ මහනුවර සිද්ධ වෙච්ච දේවල් කෝට් එත්ත එක් ඇදිච්ච හැට අපිතා භාකර හිටියි අපිඒ සාකච්ඡාවට පඒ එය ඒ පොතෙක්කිපදිලා පුතාගේ අනාගතය ගැන වැඩගටයුතු කරන්නේ රජජුරු වයිසට ගිහමනේ යුරදතාවට පත්ව නාමනේ අපි හායවෙනි බෝනක බාහු රජතුමා ගැන එතුමා කරපු ඇතැම් වැඩ ගැන අපි කියන්න අවස්ථාවක් හම්බුණේ නෑ අපි ඒත් මතක් කරලා ඉන්න හොඳයි හොඳයි තැය ආවනි බෝනක බහු රජතුමා ලොකු උත්සාහයගත්තා යාාපනයේ ජනතාව සමඟ සහදතාවක් වර්ධනය කරන්න හො හ ඔහ හෙන හිට ඔහ ම සපවල්ලමින් සම්පල්ලම පලනය කරන්න ු තිහකට අසන්න කාලයක් හ ඒට යන ඉතින් ඔහු මේ යාාපනයේ ජනතාවත් එක් සුහදතාව ගොඩනගගඩ ලොකු වැෑමක් දැරවා. හොඳ ප්‍රවනතාවක් හොඳ ප්‍රවනතාවක් කියල කියෑන එක ඔහු යාාපනයේ සිටිනිසාම නෙමේ වෙන්න පුළුවන්. ඔහු සමහන්ට අනුමාන කරන්න ඇති. යාපනයගේ කෝට්ට දුරස්ත ප්‍රදේයක් කෝට් ද ගම්පොලයන කන තන ලක ප්‍රශ්න නේ න යදන එදාත් ප්‍රශ්නයක් වඩ ගම්පොලයන නව ටත් වැඩි දුෂරයිනේ යාපනයනය ඉතින් රජ්ජුරු කල්පනා කරන්න ඇති දැම්මේ මට පේනමානි දුරන්තිෙන ගම්පොලත් මේ වගේ අර්බුදු ඇතිවන එක යාපනය හෙම අරබුදයක් ඇතිවන්න ඉඩ තියයි කියලා එනිසා ඔහු ම අන්ත් ඇති එමනත හොට පුරදු ප්‍රදශනය හොට ප්‍රදු ප්‍රදේශෙන් හු යාපනයේ ජනතාව ගැනසා යාපනයේ ජනජීවිතය ගැන බොහොම මුරුදු ආකාරයට කල්පනාකරබව අපට පේනවා. ඒක පෙන්නුම් කරන හොඳම සංකේතයක් තමයි යාපනතිය නල්ලූ කෝවිලෝ නල්ලුල් කෝවිල හැදුවේ හයෝනිබූන එක බාහව එක සබමල් කුමර සවමල් කුමාරයා එතකට කෙනක් හන්් පුළලන් දැන්ති නල්වු කෝවිල දගෙන නෑ. සපමල්කුමාර හද නල්වූර් කෝවිල්ල පෘතුගේශණසින් කඩාබිද දැන්ම කඩාබිද දාලා ඊට පස්සේ ඒකුඩ හදපු අලුත් මේ කෝවිල තම ද පිට දකින්න ි දන්නවන පෘතුතිගීසින් අපේ වේරවිී අරස්ථනත් ගොඩක් කඩාි දැම දැමනන්නේ අප ඒක ගැන දීරගෝ කතා කන දියේ. ඉතින් කෝමරනුවන් අදත් නල්ලූල් කෝවිල්ලේ යාතිකාවක හයවැනි භූන එක බාහුගේ නම කියවනවා සිරි සංගබෝධි භූර්ණ එක බහෝ කියලා ජාතිකාවේ කියවෙනවා. දැ මෙහෙම පසුබිමක නේදමේ ඇනකොටා ගන්නේ. තැන් අපි දන්නවා නල්ලූර් කෝවිලකිවවාම මොන්න තරමේ මොන තරං මොන තරං පූජනීය ජාපනය කොච්චර තනක් ති හපනය කොච්චර මුළු රටේම තැත්තේරනේ නල්ලූර්ර කෝවිලේ උත්වේතෙනයකවාම මාධ්‍යවල පෙන්න්න පවා ශාලසනක් යනවා ශාල සෙනගක් යනවා ජාපනය ජනතාවගේ ඇත්තෙම මුදුන් මල් කඩක් වගේ හරි නල්වර්කෝවිල එතකොට නල්ලූර්කෝවිල හැදේ කෝට්ටේ එහිට හයනෙක හයවෙනි භූන එක ාහ. මේ හනාය සමරිකන අවු යා හදන්ඩෙපැය පනිකල්ගේ පුතානේ ඔු හෙමකන්ඩත් පුලුව ඕන දක් පටයන්න ල ො දයක් ගැන ඒ ඉට වැටි පලල් දුෘෂ්තයක බල ඕනො ඔහු කොට ර ්ු ද හ නලු කෝයි තරක්න මේ හදන්ටත් මෙ මේ පල් පන්සල්ටක් ද ර කරන්න හ ගල්ල ගඩලා දෙනේ. සෙල්ලි පිටෝනවා ැදදිගම සෙල්ලිපි පිීටෝනවා ඒවත් කරනන්නේ එනිසා මේ වෙලාව අපි සවමල් කුමාරයා හත් අයවැනි බෝනක බහද දෙෙස බලන්ඩඕන පනිකල්ගේ පුතාගෙන ගෙන්න්නෙමේ හරි ඒම බැලොත් ඉතින් පනිකල්ලගේ පුතාල කොච්චරන්නවාද මේේ අද සමාජය මේ එහෙම එම අපට බලන්ඩ පුලුවන්ක මක් නෑ එෙම මේ රාපිත් තෙල්ල කිව්වාගේ. රට අටුහඇන්න ගයොත් ෙමෙන අපට ොකවත් කරඩ හැම්බේ නන්නන ඉති එනිසා මේවා හැම දෙයක් පාච්චි කරන්න ඕන ජාතින් අතර සුවදතාව ජාතින් අතර අවබෝධය ඒවා ඇති කරන්න ඉතින් මේක හොඳ පනවිඩයක් හැබැ නුවන්ම කොහේදිවත් තියෙනවාන නොෙක් රීකන්සිිලිය මදකට සිංහලෙන් කියන්න මේ ජනත සදයානේ ඔය ප්‍රතිසා සහින්දියාව ඔට වෙන මාආයතත් යේනවා එම නංාගෙන දුවන හනත් අපි පාර දැක යෙනවා න කවරුත් වාඩි වෙල්ලා මේවාගේ මේ ඉතිහාසේ පුරාම අපි මෙහම කරබලන්ඩ අපි අර ොප්පි කල ගිහිල්ලාර වයිසක දෙමළ ජාතික හේෙන් කොටන අපේ සහෝදර මහත්මයා කිවේ අපි අදහන්නේ මහසන් දෙයෝ මේක මොකක්ද මේ කතාව ඒගේ කතාවන්නේ මේද නල්ලුර් කෝවිලේ යාතිකාවල්ල හයනි බූනක බාහ හැදුවයි කියලා ගායනා කරනයක හ මීට වැඩිය තේමාවල්තියනවා අද සහෝදරත්ව අන්‍යෝ්‍ය අවධබවබෝධ මේ වැති කරන්න ඇ මේවා ඉදිරියටට ගනල්ල සාකච්ා කරලහම කරන්න පා යාපනටගම ි ්‍යයන නල්ලුර කෝල ි ල්ලු යන සීගරිය බලට. මේ අපේ දෙමල දරුවෙන් කොචර නද. අරම් ඔබට මතකඇති එක අවස්ථාවක අපි ඊල ඉන්න වෙලාවේ දෙමල තරුණ නමයිද මයි වගක් ඇවිල්ලා. පි පැහදිලි කරල දුන් හම කැටපත් පවර දෙමලෙෙන් ලියපු සහන් තියන කල ගල සතුර චාකාය අරි නැව නැගිටල බලටන්න හතු පැට ඇ අප වැඩ පිලිය ලක්න ඒම තට හමත කිය කක් තේනිසා සීගියයට කවර යම දෙමලෙන් ඒ මාර්ගුප දේශදෙන්ට කියීද කිය නක්න්න හරත්නම් කවරුත් නෑ නි බස ර්ම ඉංග්‍රීසි ීන ය ඔක්කො බාාව ලින අපි හැමවෙලාම දක්ෂයින පිට තියන ට සඟහරන්න ඇතුළ තින ප්‍රශ්ේිසින ගන්නතු ඒනේද ඒති ඒ නිසා මේ සංස්කෘතික රුම සංස්කෘතික දේපල සංස්කෘතිය කල ගැන කාට යිදයක් යමෙක් ශ්‍රීලාංකික එක්නම්. ඒ ්‍ර ලාංකිකයාට ්‍රී ලංකාව නමින් හඳන්ුවවන භූමිය තුළ තියෙනන සියලුම සංස්කෘතික දේපල පුොරාවිද්‍යාත්මක ස්මාර්කය වයි ඒ වයි එතකට අපි කොච්චර ආඩම්බරෙන්ද කතා කරන්නේ පොළොන් නරවිතින ශිවදේවාල ගැන අපි ආඩම්බරයෙන් කතා කන මේ බල න අපේ තියන සංහින්ද අපි කොච්චර සංස්කෘතික වශයෙන් සම්මිශ්‍රණය වෙල්ලා. එකෙන් අදහස් කරන්න නෑ මේ අපි සිවක් දේවාලයක් අගේ කරයි කියලා ඒින් රුවන් වෙලිසෑය. ගරුවයට පත් කියලා නෑ දනිස චෛත ගෞත්න්න පත්වවෙන්න ඒව තව දිදුලනවා මේමට වදින පුදන බෞද්ධය තමයි මෙමවා අගේ කරන්න කියලා තේ නිසා ඒක සමානත්මතාව ගරු කිරීම සංස්කෘතිය බෙදාහදා ගැනීම රටක් ඉදිරියට අරංගන්න රටක ශිෂ්ට සපන්න භාවය කියලා ගැන්න ඒකයි අන් අයගේ සංස්කෘතියට එක අගේ කරන්න එක අගේ කරන්න හරි ඉතින් මේ අපි හරි කණගාටයනවා මේවා බොහොම මේ දුරුවල කටයුතු අර යාාපනයේ පුස්තකාලේ ගිනිබත් කලේ කොල්ළඹට වෙලා ඉට්ලි තෝසකනානය දමයි. ගිල්ලා ඒවා ගිනිි තිබබේ. ඇති ඒවා සුදුසු නෑ එ පේන්නේ අපි ලෝකයේ ඉදිරියේ අප ස්ාචරය විතර අප පෙන්න්න පුළන් පිො පෙන් ගඩ බැරිවෙනවා ඇ ම ුතන ඇති මෙම ස්ථාචාරක අප අයිදනය මේවා කරන්න කියන එක. ඇති එනිසා අපි මේ කියන්නේ ඉතිහාසේ පුරාම අපට ගන්ඩ උදාහරට අපින මනක් ඇත්වශමුවන් හරි සතුටයි නල්ලූර් කෝල්ලේ හයවෙනි භූුණ එක බහු රජත්තුමාගේ නම මතක් කරලාය මේ යාදින්නක් කියෙනවා අයකන වෙන හතුක්නසාහනවි අපි දන්නව හයනි භූනක බහගෙන මගේ ජාතක් පනිකල්ගේ පුතෙක් කියලානත් ඔහු සිංහකෝට්ටේ රජතුමා හරි ඉදි කෝට්ටේ රජතුමා මොනජාතිකයක්ුණත් හරි ඔ ්‍යාපනක නිච්චර හිතල තියෙන. තැන් ඔහම හිතනවනන් හෙම ඇමරිකාව අර උපජුද ජාධිපතතිය ගැන කල්පනනාගලම ගෝජනෙන්ට පරල්ල එංගලන්ත ය ඉ ජාතික එන එංගලන්ත එම කලබල එඩපේ එම එන්නේ නෑ දියුණු ජාතියක් දියුණු රටවල් කියයන්න ඒයි කියැනේ අවශ්‍ය පුද්ගලයාගේ ජන්නන්නේය නෙමේ පුද්ගලය කරන්න මකද පුද්ගලයාගේ දෘෂ්ටිවාදේමකක්ද ඒකෙන් සමාජයේයට මොනතනම් බලපයිමක් ඇතිව වාොද ඒක ගනය කරගන්නක විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හවනි ූර්නික බහු රජතුමා. යාාපනයක් එක්ක හම බොෝම සුහද සබදතාවක් ගොඩනගාගෙන තියෙනවා අර සිරි සංගබෝධි භෝණක බාහු කියලා වචනය ගායනා කරනු අයියාතිකාවලදි ඉතින් අපිට පේනවායි රජවරු මේ ඔහු මේ සපමල් කුමාරයා මාර්තන්ඩ යාර චක්‍රවර්තිගේ බලය බිඳදාන්ට කටයුතු කළත් මේ මිනිස්සු එක්කවත් ඒ පලාතෙක් කොත් වෛර බැඳින හම කළේ නෑ හම කේ නෑ මිනිස්සු නියම විදිහට ලෙඩේට බිහෙත කරලා අනිත් පැත්ත දියුණු කළා ඉතින් කෝමහරි නුවන් දැන් අපි අවසානයකට ය යුතු දැම මේ කෝට 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 යන් ෝන දැන් ඉතින් හායවෙනි භූනක බහු රජතුමාරය මහනුර කුමරයක් වහ කරගත්ත ඒකින් දරුවෙක් කුපන්න ඒ දරුවා හය හත අටවෙනි අටවෙනි පණඩිත පරාක්‍රම බාහයටට තමයි රාජ්ජත් වෙට එන්නේ ඉති මේ දරුවා මේ වැඩීගෙන එනකොට හවැනි භූුණක බහු රජතුමාගේ රාජ සභාවේ තමයි අර හිරකාරෙක් වගේ ඇවිල්ලා හිටියනි ශ්‍රීර්ධන ප්‍රතිරාජාව සිංහල සග කරල්ලගෝ ඉතින් පස්සේ මේ හයවනි භනක බහු රජතුමාර අටවෙනි පණ්ඩිත පරක්‍රම බහු කුමාරයක් බාරදුන්නේ ශ්‍රීවර්ධන පතිරාජයට සරහට ෙන අන්ට කියලා අවස්ථ දෙක් අපි දක් දක්න ලඟලඟම ලඟලඟම සිතනට පක්ම මුරුපු්‍රාධදීමමයි ඕඒ අ ප්‍රති මල්ලවයට තමයි බාරන්න කරන්න කියලා දැන්ටත් කියෙන නැමේ නරකමලමයට මුොටරම දෙවා කියලා ආන්න හරි හරි මේ ඉට වැඩි අමුතු වැඩක් එකන්න දේශපාලනික වශයෙන් තමන්ට ගුරුද්ධ කරලිග හපු විරුද්ධ පක්ෂය කියලාගේම ගූ රුද්ධ පක්ෂය හිටපු අයට ඒ දෙනවා මේ මේ තැන දෙන එඩෙන්ම බ ඇමතින්තික ඇමතිමටත් මට තම මන්ගේ කුමාරය මාරයනිට අනුප්‍රප්තිකය අනු ප්‍රාපතිකයගේ වැඩට යුතුී කර්ඩි කියලා බාර දෙෙනවා ඉතින් අටවෙනි පණ්ඩිත පරක්‍රම බහු රජුතුමා එක්දාසාහ කිස්තුවර්ශය එක්දසාර්ශය හැත්ත අට දැන් ඔන්න පාලුස්වනි සතවර්ශය අගභාගයට එනවා හො අපි දන්නවා දාශේනි සවර්ශය මුල වෙනකොට අපිට අමුතු ලෝක අද්‍යයකීමට මුණන දෙන්න සිද්ධ වෙනවාවරදු අවරුදු කීපයිතින එකට මූුණ දෙන්න පියකට අතවශ කර පසුඩිම කියනවා මේ මේ හැත්තාටයි ඊට පස්සේ අවුරදු හතරයි මේ කුමාරයට ඉන්න පුළංගුණේ ඒකදා සාරසය හැත්ත අටේඉදලා එකද සාරසිය අසු හතර වෙනකං ඔහු රජේ රාජ්‍ය ප්‍රාප්තියට ආවා තැන් එතකොට අපි දන්න අයාගේ පුතා අයවැනි බන එක බහුගේ පුතාානනි රජ කලේ. නි න හ ල්ලි හෙදඉන්න ගඹුල ගගුලු කලන්න ය තමයි කියලා සිංහල සංගේ මරධනය කරා සැමර අවස්ථාවල හුඩරට කැරලි ආවමත් එකට සම්බන්ධ වනාා එක කලා එතන හිටියා දැන් දැන් බලන්ඩ මිනිස්සුන්ට අතීතය අමතකයනය ගෙන කතාව හයවැනි භූන එක බාම මහායවෙවැනි පරාක්‍රම් බහු රජුරෝ උලකුඩේ දේවිට්ගේ පුතාට රාජ්‍ය දුන්නාම සපුමල්කුමාරයට රිදුුණනේ. එඒ යපනයේ හිටියා හයවනි පරකරම බහුරෙන සබ්මල් ලොක වැඩකොසකුත් කරන්නවා එයාට එදුහම එයවිල්ල ගහලා අර කරලා දැන් එයා රජවුණ හයෝනික බර්න මගහ වෙලා එයාමකොදකරරි හයවැනි පාක්‍රම බහු කරපු වැඩේම කර හි ඒයා පිපුත් රාජදතුන අම්ුලු කල්ලුමරයිදෙ හරි හිස්ට රිිපීට් චසෙල් කෙල කියැන්නේ ඕකයි එකන්නේඒ එහම එම වෙනවා පවවා පහු හරි එතකොට එහම නං සමාන හේතුන් සමාන පල බිහිරයි ගැන ද්‍යාවේ මූලික මූල ධර්මය ඒමට මි බලාපුොත්ය මොක්ද ල ර පුල් බලකුමාරය ස මල්කුමාරයර පකම කරනවායි කියලා තමන්ගේ අයගේ ලමයට පහරය ප්‍රහරයක් එල්ල කරනවායිගෙනෙ ඕක අපි දැන ගත්තට ඇයි සෝපද නෑ බලය ඒ ැස්නි ලංකාරවනුහම හවා පේන්නේහරි මමුද පිටරට ෙනවේ හිට අහිට දුර ැෑරක ට ුලගක කුමාරයත් බලාගෙන ද ලඟට මකොද වෙන්න කියෙලා ඒතිඒ එක තමයි අටවෙනි පන්ඩිත පරකරම් බහව කුමාරයයට රජකරන්න හම්බුුණේ අවුරදු හතරයි අවුරුදු හතරයි මෙයා ඇවිල්ලා මොව අයින් කරලා රාජ බල්ලය ලබ ගාතනැසිද දෙන්න ගාතනයක් වෙන ගාතනය කලා අටනි ප්ඩි පාරක්‍රම බහු ඝාතනය කරලා තමයි රාජ බලය ලබා ගත්තේ. ඉතින් ලබාගෙන ඉට පස්සේ ඔහු රජවෙනවා අටවෙනි වීර පරාක්‍රම බහු කියන නමින්හ එතකට ඔහු රාජ ප්‍රාප්්‍ය වෙන එක් හරසිය අසූ හතරය මොකද අරය හැත්තාට ඉද ල සුහතරෙනනකං හිටිය කියන භුණක බාහල පුතා ඕ එතකට මෙයා හාරසිය අසූහතරේද රජවෙනවා. රජවෙලා ඉතින් විරක්න බහව කටයුතු කරගෙන යනවා ඔහු අසු හත්තරේ ඉක්දසටේ සස හතරන ලෙක්දස්මස අට වෙනකං අසු හතරද සෑහන කාලයක් සහන කාලයක් සැහන කාලයක් කටයුතු කරගෙන යනවා ඕහට පුත්තු දෙන්නෙක්න්නවා එය කොද එතකට ගම්පොල පැත්තේ රජන ෝට ට කට ෝට ෝටේ ෝට බල ොට ල්ලම්බයි න ට බල්ලම්ඹයි කෝට්ටන කේන්දර කෝට්ටේ ේන්දරේ කද යනි ූන එක බහ ට කෝට්ටන ඇතන හන බෝ බහ අටවෙනි පඩිත පරක්‍රම් බහු කියන තමන්ගේ පුත්‍රයටට රාජ්‍ය දෙන්නේ කෝට්ටේ රාජ්‍ය අම්ඹුගල කුමාරය ප්‍රාදේශක ඕන හිටියගහි අඹලුගල තයායවෙල්ල ගහලා මේෙන් අපට පේනවානයි බලය සම්බන්ධයෙන් වැඩකටයුතු කරනකොටට අයිගේ පුතාද ක වල්ලිගේ පුතාද එහෙම එකක් නෑ? ඕන වට සහෝදර සහමාගම හදාගන්නවා හන ලාවට මන්දදිර ජතු ල්ලම හල්ල ඉතින් අඹුලු කල කුමාරයා තමන්ගේ අයවෙනෙන් සිංහල සංගේ මර්ධනය කරන්න ගියා හැබයි ඒගේ පුතාට රාජ්‍යදතු හම විල් පුතාට පුතාටකල පුත මර්දය කල තමර පුතමරග යමරනගටන්නේ න ගහලගන්නවා. ඒ දේශපාලනක ඇන්නේෙ මහා භානක බලය දේශපාලනනෙමේ බල බලය කියන එක හරිම භානක... විභාවයක් ඒක යායුත්තේ ප්‍රඥාවන්තයෙන් අට යනවන්තයෙන් අතට නෙමේ යනවන්තයෙන් අතර බුද්ධිමත්තු කිවහම බුද්ධිමත්තු ැන අපිදන්න ගන්නන එහට මෙට දාලා ගනන්ගිලව අදලලා සට කකර ල ල පච ක යනික බුදධිම සංවිධානම ගැනත් අපට සමාජය හ නේ බුද්ධිමතු නිමතුන්ේ රජය පවරඩුවන නෑ. දධමත්තුනෙේ ප්‍රඥාවන්ත ප්‍රඥාවත ප්‍රඥාවත කියෙන වන ඩක්ෂනර තින වි්ඩම් කෙලචන හ ඉන්ටලෙක්ලලා කියන පුළුවන් නද දෙවල්ර ති න්න ඉටලෙක්ලරපු දේවල දේවල්ල මතකාලෙත් බි දන්නවා. තනිසා ප්‍රඥාවන්ත භාවව විි්ඩම් කියනෙක තම මිනිසුන් අශ්‍ය වවෙන්නේ එ ඇත්තෙම බලය කියනක අත දරාගත යුත්තේ විසිඩම් තියනයි. ඩම් යන කදක බල පරිහරණ කරට යන්නන්නේ නෑ හනම් බලය තියනය තමුන්ට තේරේ නැත්තංක් විට තියන ලඟට ගන්න විද්ඩම් තියන ලඟට ගන්න්ඩුව ල ඒකනේ පුරෝහහිත අගුල්ලුමගල්ලෙල හිට ජ කවටිල්ල චානක්ක්‍ය බමුණ හරි ඔොයිගේ ම විශාල මිනිස්සු රජෝර ගව හිටියන හිතේ හිටේ ප්‍රඥාවන්තයගේ ඒ අදාලදේ ගණඩි ප්‍රඥාවන්තයෙන් කියනකට ප්‍රඥාවන්තයෝ පඩියට සේවය කරන්න ඒකත් කැන ගණ්ඩෝන ප්‍රඥාවන්තීන්ට වාහනයක්ද්දීලා කාමරයද්දීලා පඩියද්දීල ප්‍රඥාවතතුවවැට කරන්න. ප්‍රඥාවතය කියලා කියනෙ රට වෙනුවෙන් පුළුල් දුෂ්ටියක් බල පුළුල්ල ඒයි නැමෙන්න්නෙක් නෑ කාටවත් ති නිසා ඒයකෙන් වැඩගන්ඩ යනන ඒයි කියනෙ වහඩත් පුරුදුුවෙන්න්න හික්මීමක් ඇතිකරගණ්ඩෝඕන ප්‍රඥාවන්තයෝ ඉන්නේ බලේ තියෙනයි කියනෙව කරන්න නෙේ ඉතින් එනිසා නුවන් මේ මේ විදිහ මා විශාල කුමන්තරණ ඒව මේවා සිද්ධ වුණාය සිද්ධ වෙලා කොහොමර අවසානයේදී මෙයා රජවුනේ අඹුළු වෙලකුමාරය රජ වුණේ අටවෙනි වීර පරාක්කන බහ කියන නමින් එක්ද සාර්සිය අසුහත්තරේදී ඔහුට පුත්තු දෙන්නෙක් හිටා ඔහට පුතු දෙන්නන්නේ ිටා හ ඔහ විසින් කරපු කාර්යන් ගැන එහමහම විශසාල දීර්ග විස්තර අපට වන්සකතාවල ොහයනනෑ ඔහු තිබිච්චදේ ඒ විදි ල හිටිය පවත්තාගෙන න්ඩ ඇ හරි ඊට පස්සේ ඔහුගේ පුත්තු දෙන්නා එක්කෙනෙක් අපට හම්බෙනවා ඉතිහාසේ නමවෙනි ධර්ම පාක්‍රම බහු කියන හොමා පරක්‍රම බහව කිය නම යන නේ දිකටම හ යන කීර්ති නම යකන පරක්‍රම බහු කියෙන ටන පිට හරි ඇතකොට දැන් ඔය නම වෙනි ධර්ම යගේ නම ධර්ම පරක්ක්‍රම බහු ඔය නමය කියලා දාගත්ත ඉතිහාසක් නයෝධාපයක් මේ නත්තන් අපේ සහගේකයිඒගේ උපනසාතිකෙත් තිබුණ නමය කියල දාලා පරාක්‍රම් හුද කියලා හමකක් නෑ ඒඒ ඉතිහාසක් ඥයෝසාහ අපි ඇයි මේ දිගයට පරාක්‍රම් බහල ඉන්නකොට අකත් දෙන්න හතකට දිගයට ධර්ම පරාක්‍රම් බහුල කියලකට හිටියන පාක්‍රම් බහව කියෙන නමහිද නමවෙනි පාක්‍රම් හවුණනාුණා එතකොට ඔහු ඒ කෙනෙක් වි බලට සද හයනි පාක්‍රම් හ්ගේ දලා මහල කාල කැන්ඩිසෙල්ල හය හත අට නමටත් ඇල් නමටත් ඇැවෙල්ලා නමටත් ඇැවෙල්ලා. ඉතින් ඔහු රජවෙන්නේ නමින්. ඔහු අභිෂ කර න අිශේ කර නමනේ නමවෙනි ධර්ම පරක්‍රම බව කියලා එක්දස් පන්ස අටේද යර පුදුගසි ැවිල්ලා අපිට මතක ඒ පහා එතකොට අපි එක ගැන බෙන මතා කරනම කතා කරන්න ඕොන. එක්දස් පන්සිේ අටේදී ඔහු රාජ්‍යත්වයට පත්ව වන ඉට පස්සේ ඊළංඟ කුමාරයක් තමයි ඔහු රජ වනේ. හයවෙනි විජේබාහ නමින් ග රජ ඇරගෙන් පස්සේ ය පස්සේ අරය පන්සිය අටේ රජවෙනවා විජේබහු පන්සිේ දහ රජෙන යි අවුරද් හොද මේ කාලේ අපිට අහන් නමන විජබා කොල්ලේ අරම ක් කතාතය අපිගෙන දීර්ග කර ඕෝන නමු අපි හඳුන්න්නල දෙන්න ඕන මේ කතන්දරේ දීර්ග වශයෙන් අපි කතා කරන්න ඕෝන එතකොට දැ ඉස්සෙල්ලා ඔ අඹලගල කුමාරයා අට වනි වීර පරක්ක්‍රම බහු නමින් රජවෙනවා කෝට්ට ඉට පසේ ඔහුගේ පස්සේ රජවෙන්නන්නේ හුගේපු එක පුත්‍රයා වැඩිමල් පුත්‍රයා වෙච්ච නමවෙ ධර්ම පරක්‍රම් බහු. නමේ ධරම පරක්ක්‍රම බහු ක්‍රිස්තුවශය ක්දස් පන්සි අටේ රාජ්‍යත්වයට පත්වනාට පස්සේ ඔහු ඔහුගේ යෝරජ හැටට පත් කරන්නේ සකල කලාවල්ලබ කියන කුමාරයා දැපිට ඉතිහාසේ නෝවන සකල කළවල් උඩුගම්පල ෝ හිටයිගෙන තනියවල්ල ලබේ මාදම්පේ පාදම්පේ අගැට අප වැර වැදලෑන් පුතන පට එතකොට දැන් අපි මේවා කියල දෙන්න ඕන අපේ හිතවත් ජනතාවට ම දැකල තියෙනවා මාදැම්පි පහුකරන් යනකොට අපි ගංවල අම්මලා තාත්තලා පොල්ගටම ගලනර ල ලොකු අස්ෙක් ෙමන්න හිට ඒය දැනගනේ කවද් ද ත ොක අපි මේ නතර කල මෙම යන්න ඇති අපේ වැඩසටහන එහෙම අපිට අපිඔය කතා කරට වමන ඇම කුරුණා කළ යුගෙහිටේ වත්ම ම තිය ම තියන දස කතාන අපේ ප්‍රශන හලදබන අප ගැරල නොනේ දැන් අපිේ ඒ ඉතිහා තමයි නන්න කතාරන්නට වෙලාේ ම ලාව මන්ති අපිේ මුම් කතාකරී ඉතිහාසේ නැමති අස්ති පන්චය ග යටටශකිල්ල ගැන දැ මේගේ තින අනි අවාව ඇට මස්ලේ නහර ගැන අපි කතා කරන්න ඩෝන ඉතිහාසේමදම සිරුට පුරෝගන් පුරෝගන් පුළුවන්ග වෙන හඟගන්න අයටත් මේ පැහැදිලිවෙන්න තු අපි අදාල්ල තැන අපේදර වැඩසටහනද කිවන හමකක් කියලාේ දැන් උදාරණග අප මාදම්පේ තනියවල්ල කුමාරයාගේ එතන ගැන කතා කරනකොට අපි කියන අපි තර ෝට යුගෙද මෙ මේමකක් වනා මෙමකක් වුනා මෙමකක් ව කියලා එතතුර අප තනද අපේ හිතවත් රාවකට මතක් කල දෙනවා එ කොහමහාරරි ධර්ම පරක්්‍රම් බහු රජවෙන. ඊට පස්සේ ඔහුගේ පස්සේ හයවෙනි විජය බහව ඔහුගේ සොහයුර රජත්වයට පත්වෙනවා අප ටික තවටිකක් පහැදිලි කල්ලා මොකද අපි මෙතනින් පස්සේ අපි ආය කතර කරන්නෙන සේන සම්ම වික්රම බහ ගැන ඔහුට සංකඩ ගල ශ්‍රීවර්ධන පුර හරි එතුො කොහොමද කෝට්ටේ බලය මුළුමනින්ම ගිලිලා යන්නේ සීතාවක ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට රයිගම නැවත ක්‍රියාත්මක වෙන්නේ මේ අධයාදී වශයෙන් අපිට කතා කරන්න තවදේවල් සැලකයුතු ප්‍රමාණයක් තියෙනවන්නුවන්. හැබැයි මේ වෙලාවේ අපි ඒට අපි දැ දිටම කතා කර ජනවානේ මෙ රට ඇතුළ වෙච්ච දෙේවල්ටිෙනන කතා කරවා මේ රට තුි හම දවල් සිද්වෙන ොකොට අපි අමත කරන්න නර්කයි ඉන්දියසාගරයේ මොකද ක්‍රියාවලයක් සිද්ධවෙමින් තිබුණා ඒ එක බොම පුළුල් ක්‍රියාවලියයක් දැන් මේ අපේ අ හිතවතය කහලත් තිබුණා ඇයි ජාතියන්තර වශයෙන් සිද්ධ වෙන දේවල් මේ කතා කරන්නේ නැත්තේ මේ කතා කරන්න ඕන නේද මේ වස්කෝධගාම ගැන කතා කරන්න නැත්තියි එහමම කියලා ඇත්තම වස්කෝදගාම ගැන කතා කරන්න න්නුවන දැන් අපි නුවන් අපි මෙහම හොත්යම. තැ ඔන්න අපි පිල්ලි මාරු කරනවා නෙමේ. අපි දැම් මේ කිව්වේ දැම් මේ ධර්මපරාක්‍රම බාහුලා හයිවෙනි විජේ බාහුලා මේ කෝට්ටේ රාජ්‍ය ප්‍රධප්‍රාප්ත වෙනවා හරේ උඩරට සේනා සම්මත වික්‍රම් බහු ස්වාධීන වඩ වෙනම සටන කරන ව්‍යපාරයක් ගැනගෙනවා මේ අතරතුර දැන් අපි මේ රට ගැනන කතාකරගේ ඇතුළ ඒ කතා කර දැන් අපිගේ එලි ඒ කකතා කර ගනවා මොකද ඉතිහාසේ ඊල්ලඟකොට නිර්මාණ වෙන්න ගේයි එලිය කැල්ල මේ ගොල්ල මෙහෙම මේ ඇතුලේ මේ විදිහෙ බලට පොකකා ඉන්නකොට අපි ලෝ ගෙනනිකන් න්න ලෝගනින්තේ ලෝක ද නවා රහහි ලක සිදවෙන දෙවල්ලට අපි මේ ආරවුල් ලස්ස කොහො දබි මූුණ දෙන්නේ කතා කරන්න ඩෝඩන ඉතින් ඇත්තෙන්ම මේ නුවන් මේ කාලෙ දන්න එක්දස් පන්සිය පහ කියලා කියන කොටම මක්ි කාට මතක්කන මොගද ුණේ කියන එකඒගැන පෘතුගීසි ජාතින් ලංකාවට පැමිණීමේ සිද්ධිය නමුත් අර කොල්ළඹ තියෙනවා මේ එක්තරා තැනක ගල්පතුරක් ගල් පරෝතයක් මූදි වතුරේ ඒක තියන එද පන්ය එක කියල හලා පෘතු ගීසි ලංනය කටලා අපි ඒක ඒ අදා අවස්ථාව හො මේක අපි සාකච්චයක් කරම මොකක්ද කියලා නමුත් අපි මේ මේ කතා පටන්ගඩ වෙන ඇත්තටම වස්කෝධගාමමා මේ ඉන්දී සාගරයට ප්‍රවේශවීම සම්බන්ධය. ඉතින් ඇත්තෙම් මේ ඔය අපේ ඉතිහාස පොත් ලියනකොටත් අන් දක ඉතිහාස පොත්තෙත් ඇලතින වස්කෝධගමගේ චායරුපයක් වස්කෝද ගාමගේ චායරුපයක් දල දයෙනවා හැබ අප බාතිකාය රජුනගේ චාරුපයෙන්නෑ ඉතින් වස්කෝද ගාමගේ චාරප දානන්නේ ඇයි කිය මනගේ අදාල ස්ථානාවලද හලත්වයනයි වස්කෝද ගම දැම ොද මටනන්තේරෙනෙ වස්කෝද ගාම කෞද කිය එක අඳුරන්නේ. ඒ එහම දා නමකද අපිට දේන්නේ වස්කෝද ගම කිීප මග ප්‍රශන විචාරත්ම වැට හම තන අමේ හරි ගේ කරනම ඉන්දියසාගරටාව අරට හයාගත්ත මේ රට හොයා ගත්ත කියෙලා හැබ වස්කෝද ගම කරපු දේි. ඇ අනිවාරෙන් කතා කරන්න ඕන ඉතිං කොයිකර කවරුත් කරපුදේවල්තම ඉතිහාස හැටියට තම්පත්වෙෙන්නේ බ ඉදිරියේ කරන දේවල් ඇලිත් ඉතිහාසයට එකතුේ ඉතිං අපි හොඳ ඉතිහාසයක් සහිත රට කදාගන්නයි අන්නම අල්න්නිට ිශි වැඩසරහනෝස්තේ ඔබ හමුවනෙ ලබ සතිය අපි සුපුරදුද දිටම එහෙනම් හමුවෙන බලාපොරොත්තුවයෙන් සමුගන්නවා අයිවුවන් ඔබ හැම කෙනටම.